ර ධහනවයක් අක්ඩම ඩස්ට්‍රික් ප්‍රතමයන් මෙහිකලා ප්‍රමීන බෞතික විද්‍යාහා රසසායින විද්‍යාදේශක චාමින්ද දිනෝක්ෂ. දෙදස් විසිතුරන ඒලෙල් නවපන්ති ආරම්භය මර්තු දහනමොවන සෙකුරාතා උතිේ අටට DST අධ්‍යාපන ආයතමය පාලාරුව වනරාගල Online de.lk dp.LT,ය චාමිින්ද දිනෝෂෂ, තුරකතන බිදුවයි හදයකයි අට සියහතුලිහයි දායයි තිස්සක. ිතුව තයකයි කල්සිය පනස් පහයි හැත්තය පහයි පනස් පහ. අෞතික විද්‍යාවම හා රසයින විද්‍යාම චාමින්ද දිනුෂ්‍ය. විභාග ජයගෙන ජීවිතය සාර්ථක කරගන්නා රහස් එකින් එක ඔබට කියයා දෙෙන, ප්‍රවේන මානව හැකයා විශේෂඥ පුහනුකරු. සනත් ගමගේ මහතාගේ විශේෂ වැඩසරහනට සවන්තෙන්න්න. දැන්ම ඩයිලොක්තුරකතනයකින් හාරසේ තිහයි අසූනාව අමතන්න. පලමුදිනය සම්පූර්ණයෙන්ම නොමිලේ. තරන් සරණයි ඔට අපි මේ විදිහට කරන දෙවන ශ්‍රද්ධා තක්සලා වැඩසිරහන මේක. දට අපේ ශාලාව ධර්මශාලාවී සියගානක් තරෝ විස්සර හතියාගෙන, අපි කරනවා ඔනේ ද ස් දාගන්න ප්‍රශ්න. . සංවිධානය කළේ නමුත් කොවි-19 වසංගත ව්‍යාප්තිය අපි සහ දරුව අතරේ ලොකු බාදකයක් හැදුව නිසා දරුවෝ ගන්න ගන්න ඇැතුව දරුවෝ ගෙදරාලින්දේ තියලා ශ්‍රධ තක්සලාවද අහන්න දකින්න අකාශය සල්සමින් තමයි මෙතැන් පටන් මේ ගෙවෙන පෑක හමාර අපි වැඩස්රහනරගෙනෙන. ඉතින් පහුගියවරුද්දේ අවසානයේ තියන්න තිබුණු සාමාන්‍ය පෙළබි භාගය මේ පවතින ප්‍රශ්නත් එක් උන දැන් කල්ගිහිල්ලා අන්තිමේට මාර්තු ේ ට පාත් වන්නට ේන් වෙලා තිෙන්නේෙ ර ස ධන ම ඉන්න අප දන්නවා ගැන හොදා කාරෝ ගවල් ල හිටියත් ලුවන් පරම රවීරිය හන්සේ දරලා මෙවර සාමාන පෙළ වෙන ස න ම ො. හත් දට ගිල් දක්කර ලුවන්කමක් න ස්ෝලන ැරවුණ ප්‍රශ්න මුගුත් අදාලවෙන්නේ නහ මකද මේ ප්‍ර්නය කොවි- එක තමයි අපරට උස පල ාගිතිබේ පහුගේ අවුද්්‍යන්තිම කාල ම සාර්ථතකොයි රන ඉතින් සාමාන්‍ය පලේ දිහට සාර්ථක කරන්න බල දරන තුේ පාශය ස දදානම න්නේ තන හට ශාාවට ගිහිල විා ප්‍රශ්මතයට හොදේ අප දරවාය තින වැඩක්කෙන් ඔබව ඒ සදහ සූදානම් කරන එක හැමවුරුද්ධක වගේ වකමක් විදිහට පි දරන. ඒනිසැයි මෙවර ශ්‍රද්ධහ ක්ෂලාව අපි මේ විදිහට සංවිධානය කරන්නේ. අපි තමත් ගෞව මස්කරපුරකකාරය ක ලා මහම ව හනස්සක ස ි ොත්සාමන් වහසට වාම වසරයි ඉතාමත්ම ගෞරව මස් කාරපුරුක් පිස්වාමින්න් වහසේ පිගන්න ඒවගේ සනත්ස අයිබෝන්. හැිය අංවර්ධන විශේෂ පුුණ පදේශක සනත්ගමගේ මහතා ඇම අවුරුද්කම වගේ අපිත්තක සම්බන්ධ වන ඉතින් මෙවරත් දරුවෝයි හකයාගේ නැතත් රෝපවාහිනෙන් ගුවනදුලෙන් අපිව නරමන අහන දරුව පෙනවෙන් ශ්‍රද්ධ ක්ෂලාව සඳහා ඒත්මත් අපිරිත්තෙක් සබන්ධනා බොම ෞරුවෙන් අපිවත් පිගන්නවා. තක්සල ආරම්විිදෙ මතක් කරන්න ඕන මෙවර සාමාන්‍ය පෙල ලියලා ට පස් ත න මහිත ුස පෙල්ලියන්න තියන වර සාමාන පෙලි දරුවට ප්‍රවිණ ෞතික විද්‍යාහරසනවිද්‍ය දේශක චමීමද දනවෂ මෙහයවන නව පන්තියාර වෙන මමාතු දහනමවන සිකරාද උදයාට දස්ST අධහපනනායතන පාලාරුව මනරාගල තින් මොරාගලින් දරුවන්ට විතරක්නව ලංකාපුරයි නොම්දරකට ඔන්ලන් රහා D වයි. -E E. lල්ක බඩවිින්ඒවගේ ඩස්.ල්lk බඩබියෙන් සර්ගේ පන්ති සමගින් සබදධ වන්න පුුවන් බින්දුවයි හතයඒකයි අටසය හතලිහයි දහයි තිස්සක යවගේ බිඳදුව හතය එකයි තුන් සය පනස් පහයි හැත පහයි පනස් පහ අකෙන් පන්තිකෙන විමසන්න ඔට පුලන්කමතියනවා ප්‍රවීන බෞතික විද්‍යාහරාසන වි්‍ය දේශක චාමීන්ද දිනුෂ සර්ගේ පන්ති ඉතින් සමහලට ඔබේ ජීවිතය වෙනස් වෙන්නේ එක වචනයකින් වෙන්න පුළුවන් එක වාකකින් වෙන්න පුළුවන් අපේ සනත්ස ලංකාවිතරක්නවී ලෝකේ බොහෝ දෙනගේ ජීවිත වෙනස් කරපු චරිතයක් සනත්ස්ව විසින් විභාගවිතරක්නවී මුලු ජීවිතයම ජයගන්න රහස් එකින් එක ඔබට කියා දෙන විශේෂ පනිිවට ට සදන්න පුුව යිලක් දුරන හ යිලක් දුරන ති නොන හර්සය හයි අසු නාවේ හාස හයි අසු නමේයංකයාමතල ඔබට පුළුවන් පනිවිට වට සබන්දයන පළමුදින්න නොමි කතාය කරන්න ජීත යගන්න රහස් ඔබට සසස්වයගේ හගන්න. පුලුවන්ව තියෙනවා. අපි තක්සලා කතා හට එරමමු සාමින් අවසරයි ඔබහන්සෙන් මුලින්ම පටන්ගන්න හිව තැන් අපි අවුන්දකට වැඩි කාලයක් ොවි- එකයින්න. මේ තින ප්‍රයයිකක්දකීම අප ජීවත්වෙන් ඕන විදිහ පොදුවේ මේන්නග හමා ජ අපිටවගේම් ස්වාමීනය බහන්සේලාටත් තියනවා මේකට හැඩ ගහල ජීවත්තෙන් ඕන කියරකාරන. අපි පොදුවේ මුලින්ම කතාකරොත්යෙම මේ ගබෙන කායෙ කොහොු ස්වාමියය හන්සිර දැන. තෙරවන්සන පින්නත් සේරදිනාටම නමෝබදධහය. මේ ගෙවෙන කාලය විශේෂයක් විදිහෙට අපි හිතුත් ඔන්න අපිට එක විශේෂයක්වෙේ. එහෙම නැත්තං අපි ඒ ගෙවෙන කාලේ අපි සසඳල බැලූ හාම හිට කලින් පැවිතිච්ච කාලෙත් කර විදු ඔන්න අපිට වෙන සත්තේරෙනවා ඒහින්ද අපිට මේ තියෙන සංචරණ සීමත්්‍යයක් සෞඛ්‍ය ආරක්ෂත වැඩිවෙවැත්ත එක් අපිට හිතවා මේ කාලේ අනිත් කාලෙත් තරන් සූ පහසුවක් නැහැකිිය. හැබැ අපිට හෙම සසඳන්න කාලයක් තිබුණ නැත්ත අපි ඉපදුන කාලින් ද මේ විදිහට නම් තිබ්බි අපි මාස්කක දාගෙන් ඉන්න අහැම් වෙලායම. අපි දුර පවත්තගෙන ඉන්නා. එහනම් අපිට මේ අමුතු දුෂ්කරකාලයක් කියලා අපි කියන්නේ අපි කියනෝ. එහෙම විශේෂයක් නෑ අපි සාමානයගේ දිනද ඉන්න වගේ කිය කියන. ඉද අපි සැසඳීමෙන් දුකට පත්තින්න ඕ නැහැ. අපි සැසදීමෙන්. අප මේකාලෙ පවතින් ඕෝ ියම් විදිහටති කල අතුනගෙන ජීවත්ත න එකකතයි මහිතන කරන්න. සවත්ව දැන්ඟ අපී. - එක තමයි පහුගිය අවරුද්ධේන්තිමේ හරි මේ උසපලි වහගේ තිබේ ගොඩක් බලාපොත්තුන ඇතරම ොවි-19 ඉදා ලේසිවයේ ප්‍රශ්න පත්‍ර එහෙම කියලා නමුත් මව දන්න මේක ඇත්තද කියලා ගොඩක් දරුවෝකිවවා ප්‍රශ්නපත්‍රටිය මාරුයි මේක සාපක්ෂයිති ලේසිය අමාරුයි කියන කාණය නමුත් ගොඩක් දරෝ කියපපුකාරණයම මේ කියන්නේ උස පලත් හෙමුණනාන අප මේ ොලි මුල්ල නරක්රගන්නවා නඇතම තක්සලාව පටන්ගඇදව නමුත් අපි අත්කාරනය ොඩක් ැ ඉට පයි මේකත්හම වේද දන්නඇස. ඒක්ක වීභාග පශ්ටපත්තරේ ලේසිවුනාාද අමාරුුණාද කියනෙක් ස්මිාහන්ස කිව්වෝ වගේ මේ ලේසිකාරයක්ද අමාරුකාලයක් දෙ විතරයි. ඒන්නේ ඔබ සසන්ධනය කරන්න කියම තමයි අයත් ොතතා වක් ස්වාමිනිහස කිව්ව විදිහටම මේක අමාරය කියලා හිතෙන්නේැන එපතේ අපිට සාම්‍ය විභාගකදීැන ප්‍රමිතියක් තියෙනවයි ඒ විභාගය ලකුණු මට්ටම් පිළිබඳව.ැන එක ස්ථාවර එකක් නෙමින්. විභාගේයේදී ලකුණු අසුවට වැඩිනං ඒ පාසකක් එහෙම කෙන නිශ්චිතව මෙතිනින් තමයි පාසන කෙනෙ එකක් නැහැ. නමුත් මේකේ විශේෂයෙන්ම තියෙන්නේ එකන ප්‍රමත අපි සංඛයණය දීගෙන ගන්නවා. මේ ස්ටැන්ඩ ඩිවේෂණ එක ප්‍රමිත විදියට ව්‍යප්තවීමක් තියෙන්න්න ඕනනි. තින් ඒකට අනුව මධ්‍යන්නේය මාතය දැ ඔබ දන්නවා මේ වචනසේරම මද්‍යන්නේය මාතය මධ්‍යස්තය මේ මේ තුන උඩ තමයි, මොකද කටෝෆ්මා එකක් කොතනින්ද ඒකක් වෙන්න කොතනින්ද බි එකක් වෙන්නේ කොතනින්ද ෆේල් වෙන්න කිෙනෙදේ තියෙනවා. එහින්දාේ ඔබට හම්බෙන ප්‍රශ්නපත්තරේ ලේසි වුනත් අපහසුනත් ඔබ මූන දෙන ආකාරය. ඔබ ඒක භාරගන්න ආකාරයට අනුව තමයි ඔබේ ප්‍රතිඵල තීරණි වෙන්නේ. එහින්දා පුරෝකතනය කරමින් කාලේ ගත කරනවට වඩ. ඔබට හැබැයි ඔබට දනත්මකො හිතන්න පුලන් සාධක ඇත්තියෙනවා. එක තමයි. ගිය ශිෂවවිභහගේ පළමු වතාවට ලංකාවේ දෙසීයෙන් ලකුණු දෙසියම ගත්ත දරූ පස්සනෙක්කන්නා. වෙන දෙකට වඩා. තින් ඒ අනුව ඔබට අනුගමාන කරන්න පුළුව මොකද ඔබ හරියටට පන්තියන්න බැරි වුණ සහරිවිට ඔබ හරියට ස්කොල තිබුන්න බස්නහර පලාාතය දරුවන්ටඋන්ගක් අඩුවෙන් දවස් සම්බුණේ තින් මේහින්ද ඔබට සමහර වෙලාවලට මුල සිලබස්සකම තාමත් තිවරල නැතිව ඇති. දැන් ඔබ හිතන ඇති මේ දව සටේමම් මොනා කරන්න දෙකර නෑ පුත. ඔබට තියෙන ශක්තියත්තෙක ඔබ ගිහින් කරන්න මම ඉතාමත්ම වගකීමෙන් කියනවා. ඔබට අවශ්‍ය වෙන්න මේ වෙලේ මුණ දෙන ශක්තිය විතර ඔබට අවශ්‍ය වෙන්න ඒහින්ද. ඔය දේවල් පිළිබඳව සිතේ යොම කරන්නේ බය සහ සැකය ආවයම් පස්සේ. ඒ වෙනෝට බක්තිමත් වෙන්න. දැනස ස්කෝල අපිදැන්ගපුගේ ගියවුරුද ගත්තොත් හෙම එක අවසර වගේ තරුවෙ පසල් ගහිලතින්නේ දවස් විසිකාානකරරි ස්කානක්කාරරි. ග තිබල නැතරම බැල්වහම ඕල්වෙල් සහ ඒලවෙල් මේ අපි විාගලට මොහන්ද ල සසිමව කිය හොද ස්කෝලයන් ෝන සහ ්‍රස්තිරන ඇතරමේටය අන්නෝන ටිවිෂන් ලල්ට තිී ටත් හ . අපේ මෙවර ඕල්ිවෙල් කරන දරුවන්ට ඉගෙනගන්න තිබ්බ කාලය ගැනස මොකද හිතන්නේ. අයිත්සාහ පේක්ෂයි. මකද සාමයින්‍ය පෙළි විභාහගේ දහයි පන්තිය සහ එකලහ පන්තිේ මුලු පන්ති දෙකේම? තියන අන්තර්ගතයි ඇසුරෙෙන් තමයි විවාාහග ප්‍රශ්නපත්තර නිර්මාණය වෙන්නේ ති ඒ හින්ද වීවාාග ප්‍රශ්නපත්තරය හදන වෙල ප්‍රශ්නපතරේ හදන අය ඒ වගේම ඉන්න පරික්ෂිකරු මේ සියලු දෙනා මේ තත්ත්වය දන්නවා. අපි ඉතාමත්ම සතුටින් අගේ කරන්ඩවනි කරුණනක්තිෙන එක තමයි අප විීභාග දෙ පාර්ත්මේන්තුවය තියෙන ජාත්‍යන්තර මට්ට මේ ඉහැලිම්ම පවත් වගන්න ගුණාංග ගණනාවක් තියෙනවා. අපට පසුගිය අවුරුදු ගාන පුරා. අපිට කවදාහකත් මේ වවිභාග ප්‍රශ්න පත්තරයක් සම්බන්ධව විභාගයක් සම්බන්ධව මං දැර නැහැ මාධ්‍යවරින් එහෙම ලොකුට බනිිනවා. අර කාලයක් තිබුණ හෙම ඒවගේ එහෙම කිසිම දෙයක් නෑ. ඒහින්දා දරුවනේ ඔබට තියෙන්නේ මේ බාහිර සාධක බාහිර බාධක මටක කරගඩ පුළුවන් වුනාාද බැරි වුනාාද මේ සියල්ල අවශේෂයි පළවෙනිදේ තමයි. ඔබේ මනස කොයි විදිහටද මේක බාරගන්න කොයි විදිහටද ඔබ උත්තර හයා ගෙන යන්නේ හේතුව ම නිකං අන්ද විදියට කතා කරන නොවේ. අපේ මොලේ පෙගාබයි් දෙකහමාරක මොලයක්. අපේ මොලයේ තියෙන සුවිශේෂම දක්ෂකම තමයි ඔබ ඉගෙනගෙන තිබුණත් ඔබේ ඉගෙනගෙන නැතිවුණත්. ඔබේ මනස සුසර කරගන්න පුළුවන් ඔබට අවශකන උත්තරගන්න ඒක සමහර විට එක ඔබේ මොලේ තියෙන උත්තර වෙන්නත් පුළුවන්. ඒ න්න ඔබ ොලේ තින උත්තර කෙලා කියන්නේ අපි සංස් අපි කල්පකීයක් මේ ශ් සමට මේ පොලොවම ද ග්‍රහලක ම්ඩ ලේක ඉපදිලි හිටියද කැන්න දන්නෙත් නැෑ. අපි දි්‍යලෝකවලින් ඇති අපි තිරිසං අපා වෙලෙඉන්න නැති. මේ හැම ආත්මයකම ඉගැෙනගන්නා වූ කරුණු, අපේ මොලේ ඒ තුළ තැන් පත් වෙලතන එක තමයි දන්නේ කියලා කියන්නේ. එතකොට අපිට අවශ්‍ය වෙන්නේ එකන ඕනම ප්‍රශ්නක්කට විසඳමක් ඕනම ප්‍රශ්නකට පිළිතුරක් අපි තුළ තියෙනවා. ඒගවට මේක මෝලෙවල් වීභාග සංවිතියරගෙන බැඩුවෙන් පස්සේ ඔබ කරුණු හරියට ශට්‍රඩි කල නැතිවනත් ඔබට ප්‍රශ්නපත්තරය ඇසුරෙන්ම. ඒම නැත්තං ඔබට සාමාන්‍ය බුද්ධිය පාවිච්චි කරලා උත්තර ලියන්න පුළුවන් විදියට සෙන්ට පුළුවන් මට මට තමයි මේ විවාාග ප්‍රශ්න පැතරේ ඇදලා තියෙන්නේ. ද පළමුදේ පැමිණිලි කරන්න එපා මට මේක කරගන්න බැරවනා කියලා. ඒ පැමිණිලි කරනවා වෙනුවට. ඔබ පැමිල්ලක් සඳහා ගත කන්න කාලේ පැමිණලි කරනවා වෙනුවට විශ්වාසය වැඩි කරගන්න මට මේක කරන්න පුුවන් මට මේක කරන්න ඕනි කියෙ හිතන්න ඔබේ මොලේ තින ස්වභාවි තමයි ඔබ මේක විනෝදීන් උක් සතුටෙන් මේක කරන එක බාරගත්තවොත්. එකන්නේ. මෙතන තියෙන්නේ අපි වගකීම භාරගන්න මම පාස්වෙන්ඩ් ඕනි වීභාගේ මම විවාාග ජෑ ගණ්ඩට මටක ජයගන්න පුළුවන් කියන විශ්වාසය ඔබ තුළට ආවම් පස්සේ ඔබේ මොලේට පුළුවන් මේක කොහොමහරි හොයලා දෙන්න. පුංචි උදරණයක් කියන්නම් පෙසිබෝ කියල සංකල්පයක්ත්තියෙන වනවිද්‍යාවේ. මෙ පලසිබෝ කියලා කියන්නේ අපි දැන් අපි කෙමක ආතරයිටිස් ලේඩේති කියලා එ ැත්තම් අපි කියමුකෝ මිග්‍රෙන්න්වල්ට කියලලා දැන් ආතරයිටස්සල්ටහරි මිග්‍රෙන්න්වල් හරි බිෙත් පෙත්තක් තියෙනවා. දැන් ලෙඩා දන්නවනම් මේ බිහෙත් පෙත්ත බීපුගමම් මගේ ඔලුවමටක ඔලුවට ඉදහස් එෙන මගේ අසනීපය සනීපෙනවා කියලා. වේදනව පහය යනවා කියලා මේ බිහෙත් පෙත්ත ගන්නකොට ඕක ඔළුවේ තැන්පත්වෙලා තියෙන්නේ. හදිස්සකට බිහෙත් පෙත්ත නෑ ඒ කවරෙම දාලා, විදහම නම තියෙන අර වෙන නිකං ශුග පිල් එකක් නිකං ටැබ්ලට් එකක් ගිහින් දෙවා මෙන්න බෙහෙත් පෙත්ත කියලා මේක බීපු ගමන් සනීපවයනවා එතට සනීපවනේ බෙහෙත නිසාද විශ්වාසය නිසාද එක සනීපුුණේ විශ්වාසය නිසා මත් තවක උදාහරණයක් කියන්නම් මේක ප්‍රංශේදී කරපු පරීක්ෂණයක් එ එදනමසය මුල් කාලයේදී මරණය සඳහ නියමවෙලා හිටපු හිරකාරයෝ ගත්තා මේ හිරකරු අරගෙන අආ්ඩුවෙන් අවසරයක් ල බගත්ත මේ හිරකාර ආස්ත්‍රිතව පරීක්ෂණය පොත්තන්න. දැම මේ හිරකාරයෙක් මර දන්නුවට සූදානම් වල ඉන්න දැඟයා දන්න අදූදි අට මගේ බෙල්ල ගහල මටලදානවා කිය නීමමිතයි. එට එයා ඒ මරණය කරක් කෙමෙන් කෙමෙන් සූදධනමින් ඉති හොඳරම් බයිවලේ දේවල් සේරම තියෙනවා. ැ ඔබ දන්නයි කතෝලික සමාජයේ තිං මේෆාදස් ලැවිල්ලා යාඥා කරනව මේ සියරුදය කරනවා ඊට පසේ එයා යනකොට එයට පේනවා දැන් ගහලයයිඉන්න බෙල්ල තියන්න කොටේ තියෙන මේ සියලුදී දැන් සූදන වල එන හලය කඩුවත් තියගැෙනන්නවා මෙය ගොළුුව හනෝ දැ මරණය සඳහ සුදනක ඔලු හන ඔලු හලා බෙල්ල තියෙන අර කොටේ බෙල්ල තැබූන් පස්සේ දැන් එයායට එතනින් එහට අර භයත්තක හන්ඩ ඇනක විතරයි වෙන්නේ එයට ඇහෙනව සද්දේ කඩු උත්සනවත් නියෝග ලැබෙන මෙසියල් හම්බෙන ඕගේ බෙල්ල පිටි පස්සට උනපතුරක් තියනවා. උනපතුරකින් පහරක් දෙවා උනවතුරටික් හලනව මේ උනුවතුර හලප ගම මොකක්ද දැරන්න ේගලාගෙන ගියා කියලා. අර සිරකරවා මීයනෝ. සිරකරවා මීයනෝ සිරකරෝ මීයන් යැයි මොලේ විශ්වාස කරා දැම්මට කඩු පාර වැදුනා දැම්මේ ලේගලාගෙන කියියා දැම්මම් මැරෙනවා කියලා. මැරෙන්ඩ් හේතුවක් නෑන එතන මරෙන්් මකක්නි සද මේ ශවාසය නිසා. මෙන්න මේ ඕකට අපි කරට නොසිබෝ කියලා නොසිබෝකන නරක දෙයක් වයි කියල බලාගෙනදර නරක දෙයක් ලබා ගැනීම. එහෙමනං මගේ දරුවනේ පලෙසිබෝ වෙන්න නොසිබෝ වෙන්න නැතුව. පලිසිබෝ වෙන්න කියන්නේ හැමදේම හරියනවා මට උත්තර ලැබෙනවා මට විශ්වාසයි මේ ඔබට ඇත්තට මේක දැන් ඔබට තියෙන දේ. මේ මේ අපිට ඉන්න ශ්‍රාස්වුවරයන් වහන්සේ වෙන්න කිසිදු උදව්වක් උපකාරයක් බලාගෙන නැතුව නොදන්නා වූ ධර්මයක් ගවේශණය කෙරේ උන්වහන්සේ තනියම මේ සඳහා උන්වහන්සේ ගාව තිබුණෙමේ අනන්තවත් ප්‍රඥාව විතරයි එතකොට අපේ මේ ධර්මය පුරාවටම තියෙන්නේ මේ බුද්ධිය මහිමේ දු හාමුදුරුව අපට පෙන්නලදීලතිනවා මිනිස් මනසකට මිනිස් සිතකට ඕනම දෙයක් දිනාගන්න පුළන් ලබාගන්න පුළුවන් කියලා. එහෙම ආගමක් විශ්වාස කරන ඒම ආගමක සරණ යන ඔබට කොහෙත්ම අයිතියක් නෑමගේපුතේ සැකෙන්ඉන්න බයින්ඉින්ඩ විභාගෙට. භක්තිමත්යෙන්ට භක්තිමත්වෙලා මේ ඔබේ තුළ තියෙන ප්‍රක්ඥාව ගැන විශවාස කරන්න හොඳට උත්තරලියයන්න ඔබට හොඳට පුළුවන් සවසරයි බය සහත් සැකගෙන මතක්කරපු නිසා අපිට ධර්මාන් කුළමඟවෙින් පු තවශය යේ සම්බන්ධය න් වෙනවුරුදුවල නම් ප්‍රශ්නයක් නැහැ අපිට බය සහත් සකේතියන්නේ පේපර එක ගැන. තරයි ැ මේ පාර පොඩ්ඩක් ොන්න අපිට සසන්ධනය කරන්න වෙනවා යාලූ කොහොම දන්නන්නේ ලාස්කී එක ඉනිසියවත්න වේ ඇතරන අපිට සාමාන්‍ය හිතන ද මට පඩ පාඩක් කරලදන්න හහිකො මොන පි පසල්ට දන්න උත්තරලී මේ වගේ පශ්ටික්කේ නවා එතකොට බය සහසකේ වෙනවු වල්ට සාපේක්ෂය පොඩි වෙනසක්තිේ නවා මේක දුර කරගන්න මොනුවගේ මක පිි ද සාමි වසි දරුවට ලබා දෙන්න පුුවන් රදු බය කියන අපි හැමෝටම කලින් දැනිලා තියෙන නිසා බයිකනකේ ස්භාවය අපි දන්නවා. බයිකනෙක ඇවිල්ලද. ආවහම අපිට තේරෙන අසරන බව. එකැන් මම මේ ඉන්න ස්වභාවය තුළ මට රැකවරණයක් නැහැ කියලෙන මානසික ස්වභාවයක්. හැබැයි අප අපි ඇත්තටම හිතාගිනින්න පුතේ බය කියනකට හේතුව බාහිර තියෙන්නේෙ ඒ නිසා රැකවරණයක් බාහිරීම තම අපිට ලැබෙන් ඕනි කියලා. ඕනෑම අකුසරයක් ගත්ත ම දුකට හේතුව තියෙන අභ්‍යන්තරය දුකට හේතුවතහාාව. එතකොට අපිට පුළුවන්නං ඒ සැබෑවටම තියෙන දුකට හේතු. බයට හේතුවතියන අභ්‍යන්තරයකය ලඳුනගෙන. ඒ අභ්‍යන්තරෙන් මේ හේතුව අඳුනල අතෑර ලදාන්න අන්න එතකට ඒ බාහිර සිදුවීම තවදුරටත් අපිට ඒක සිදුවීමක් කිතරයි. මේ භාග්‍යතුන් වහන්ේ බෝසත් අවද යේදිී හරි ලස්සන්නට දැන් ඔගේ වෙච්ච අවස්ථා තියනවා භාග්‍යෝතුන් වහසේම පරිීක්ෂණී යදිත්් අවස්ථා ඔය බයහිතෙන තැන්වලඔය ගොඩාක් භයානක ශබ්ද එන්න මොන අමනුෂ්‍ය වගේ ඉන්නවා කියලා හිතෙන තැන්වල භබෝෂතාණන් වහන්ේ රාත්‍රය ගත කරලා තියෙනවා. රාත්‍රය ගත ක ගරදිය සිහිුවනින් තමයි ගත කරලා තින අකුසලේට යටවෙන්න දී නැතුව එතකොට බෝසතහන් අසිට තේරෙනවා මේ මොනරෙක්් අත්තක් කඩ අදිරෑ ගහකයි මේ පියාම්බල ගිහිල වහද අත්තක් හැඩේදි මේ සද්දට තමයි මේ හිතේ බය එන්නේ කියලා. එතවට මේ බය කියනෙ අපේ අයිංකර ගත්තොත් එෙම හිතෙන් අපිට සිදුවීම ප්‍රකට වෙනවා. වෙන්නේ මේ සිදුවීම කියලා. එතවට පුතේ දැන් අපිත් විභා මේ පුතාලත් විභාගකට පුතාල දුවල විභාගයකට සූදානම් වෙනවා. එතවට විභාගය කියන සිදුවීම ප්‍රකට කරගන්න පුළුවන් බය කියන එක අයිංකර ගත්තහම එතවට ඒ බය කියන ස්වභාවය අයිං කර ගන්න නම් ඉස්සල්ලාම අපිට අපි ගාවම ඒ ගැන සොයං විශ්වාසයක් නැත්තා අපිට ඒකට පිහිටර ගන්න ඉන්න හොඳම උත්තම පුද්ගල යතාව මේ ලෝකෙ බුදුරජාණන් වහන්සේ. හේතුව දැන් න්න අපි බයවන හම අපි පුංචිකාලය අම්මගාවට දුවගෙන යන අම්මා කියන අම්ම බදාගන්නවා අපි දන්නවා මේ අපි බය වෙන දට අම්ම බයවෙන් නෑ කියලා. හැබ මේ ලෝකේ ඕනි තරන් දේවල් තියෙන අපි වගේම අම්මත් බය වෙන බැ අපිටඉන්නවා බුදුරජාණන් වහන්ස බදුරජාන්සොක හරි ලස්සට විස්තරග නොමි දෙවරුත් බයවෙලා දුවන අවස්ථාවක් ගැන. එතාමයිම සුරාසුර යුද්ධයක් වෙනවා. සුරන දෙවවරුයි දෙවරුන් වගේම බලයක් තිබ්බා සුර පිරිසයි යුද්ධයක් වෙනවා. ඒ යුද්ධ වෙලාවෙදි. ඒ තමන්ගේ තම එෙක් එකටින්න යුද්ධ කරන්න අවිල්ලා ඉන්න දිවිය පිරිසට සක් දෙවිඳූ අවවාධක කරනවා දැන් ඔයාලට බයක් තැති ගැනීමක් එන්න පුළම යුද්ධෙට ගිහාම් තට ඔයාල් අසරන බවත් දැනන්න පුළුව. ඒ වෙලාවට මේ මංමගේ කොඩිය මුදන බලන්න. තකට මෙන්න අපිස්සරහම එන්න ඉන්න අප සක්ද්‍යවිද එහම් බයන්දය නෑහ කියලා ඔබට බයි බය ඇති ගැීම නැති වෙලායි ම යතති ගැීම නැතිවනොත්තමයි සිදුවීම පට වේ දැම්මමුකක්ද කරන්න න කියලා තේරුම්ගන්න පුොන් සිදුවීම ප්‍රටුුණ හම් බයවුණට පස අප හැන්ගෙන එක කරන්නේ. ඊට පස්සේ සක් දෙවිදු පවසනවා මගේ කොඩිය මුදන පේ නැත්තං ප්‍රජාපති දෙවියන්ගේ තවත් බල සම්මාන් උ සම්පන්න දෙව කෙනෙ කොඩිය මුදන බලන්න. ඒත් බයින. වාරුණ දෙවියන්ගේ කොඩිය මුදුන බලන් ඒත් බැයින ඒසානවියන්ගේ කොඩියේ මුදන බලන් එතකට ඔබේ බයත් ඇති ගැනීම නැති විරයි සක්ද්‍යමවිදුත් හොඳට අඳනවා හෙනම් බය ආාවට පස් ඇතියෙන අපිෙන ෝටිවේෂන් එකක උත්ප්‍රේරණයේ නැති වෙලා යනවා අපි කඩාගෙන වැටනැතොත් අපිට ඒ සිදුවීමට අදාළ සාර්ථක ප්‍රතිඵලයක් ගන්න බැහැ. බුදුරජාණන්ස වදා නොය සිද්ධිය කියලා මහනිනි ඒ විදිහට බලද්දි බය නැති වෙන්නත් පුළුව නැති නොවෙන්නත් පුළුව මොකද සක් දෙවිදුුත් රාගේ දේශය මෝහෙදුරු කල්ල නෑ සක් දෙවිඳුගේ හිතත් බය කියන ස්වභාවය ඇති වෙනවා. ජීවිතාසා ඇති වෙන අඇතකට මොකද වන්න හුත් බිහිරුච්චම්ය හුත් බියට පත්වෙනවා උත්රාසි පලා අයාතය හුත් ඇතිගන්න පලාා අයනවා. ටැස භාගිතනා සධාරන්නා මහනිනි ඔබ කැලේගිහිල භාවනා කරදදි. ඔබටත් බයග බයත් ඇතිගැනීමක් ඇති නරමුණක් එන්න පුළුව ඒවෙලාට සිහිකරන්න බුදුරජාණන් වහන්සේ භාග්‍යතු වහන්සේ ගේ හිතේ මේ අපිවෙයි හිත පීඩාවට පත්කරනාවගේ රාගය ද්ේශය මෝහෙ හිත කිලිටි කරන දේවල් උපදින්නෑ නි කෙලෙස්. අරහං. ඒවගේ සම්මා සම්බුද්ධයි ගුරුවරෙක් නැතු මේ සියල් අවබෝධ කරගත්තා. අවබෝධයට අනුව මේ ජීවිතය ගත කරා. එවගේ සුන්දර වූ නිවනට පැමිනිිය, සුගත සියලු ලෝකයන් සියල් අවබෝධ කලයින් කිසි සැකයක් නෑ. අනුත්තරෝ පොරිස ධම්ම සාරත දෙව මිනිස්සුන් දමනය කරන ගුණයෙන් යුක්තයි. ඒවාගේ දෙවියන්ටත් මිනිස්සුන්ටත් ගුරුවරය. අවබෝධ කරගතතිද හරි ලස්සන්ට නොයෙක් නොයෙ විදිහට කියල දෙෙන බුද්ධ. ඒවගේ අතිශයින්ම වාසනාවන්තයි. භාගවා කියල මේ ගුණ සිහිකරන්නි කියෙන ගුණ සිහිකරද්දි. උප දෙෙන බයක් වෙන්න පුළුවන් තැති ගැනීමක් වෙන්න පුළුව ඒක නැති එලා යනවා කියන බුදුරජාණන් වහන්සේ මකද භා්‍යෝතන් වහසේගේ එහෙම තැතිගෙන පලායන් නිනැහැ. ඒවගේම භා්‍යතුන් වහසය සිහිකරගන්න බැරිවුණු ධර්මියසිහිකරන්න ගෙන මේ ධර්මේ කිසිම අඩුවක් නෑ. මුල මැදා අග අවසානය වෙනකම්ම මනාකොට පෙන්න ලදී ලතියනවා මේ හිදීම දකින්න පුළුවන් ධර්මය. ද මේ කියන කාරණාවම කිරි අකුසල්ලාහම හි බයාවම් හිත සැලිනවම් බයි නැත්තන් හිත සැලින නෑ මෙ හිදව දකින්න පුළුවන් අකාලි කයිමික කල් දෙයන්නෑ පිහිට ලබා දෙන්න. ඒහි පස්සෙකයෝනෙ කෙන ඇවිල්ල බලන්න කියන්න පුළුවන් තමන්තුලට පමුණවාගන්න පුළුවන්. තමන්තුන්ට පමුණවාගත්හ ඒය ඒ ඒ කෙනගේ නුවන ප්‍රමාණයට අවබෝධ කරගන්නවා. දර්මිය සිහිකරන්න කිවවා. දර්මිය සිහිකර අදි බයත් ඇතිගැනීම නැතිවෙලයයි කියලා භාග්‍යතු වනාස වදාලා. ඊීට පස්සෙ වදාලා ඒත් බැරිනොත් සඟ ගුණ සිහිකරන්න. සංගය වහන්ේ සුපටිපන්න රග්‍යත් දවේශත් මෝහයා දුර කල්ල හෙම නැත්ද දුර්රන ප්‍රති පපදාපුරදු කරවා. එහෙම නැත්තයි. උජුපටිපන්නයි කියල සිහි කරන්න. උජු පටිපන්නයි කියල කියන්නේ. රිජු මාර්ගේ ඒකන ආර්යෂ්ඨයංක මාර්ගය පුරුදු කරන්නේ. එතකොට ඥාය පටිපන්නයි. අවබෝධයට පත්වෙනවා. එවගේම සාමීච්චි පටිපන්නයි. අනුකාම්පාවෙන් අනිත්තයට කියල දෙනා එතට මේ විදිහයට සඟගුණ තව ස්සර හට තියෙන ඔබ ටිගෙන ගන්න පුළුව ුගල වශෙන් ගත් තොත් සංඝයා වහන්සේ හතර නමයි පුද්ගල වශයෙන්ගත්තොත් අටයි ඒවගේ දුර ගිහිල්ලවනත් දන් පැන් පූජකයන් තමංගාව තියෙන දෙයක් පූජ කරන්න සුදුසුයි ආගන්තකව පැමිණිහම දෙයක් පූජ කරන්නත් සුදුසුයි පින් සලකාගෙන දෙන්නත් සුදුසුයි අත්දෙක් එකතු කල්ලා වදින්නත් සුදුසුයි මේ ලෝකයට ඉන්න අනුත්තර වූ පින් කෙත එතකට මේ විදිහට සඟගුණ සිහිකරත් බය ඇති ගැනීම නැතිවේලෑනවා කියලා බුදුරජාණන්හසේ වදලේක තයි අපි ය දජග පිරිත කියනවා කියලා සිහිකරන්න. එතට කෙනෙක්ට දැන් ඔබ ැනින් පුතේ බය ආවහම ඒ බය කියනෙක ඉස්සල්ලාම තියෙනවා කියලා පිළිගන්න ඕනෙම ඕනම ඉස්සල්ලා මේ තියෙන ස්ොභාවය අපි තේරුම්න්ගන්න ඕනෙ. එතවට තියෙන ස්වභාවය තමයි. ඒ ඒ ස්වභාාව ඔබට තේරුම් ගන්න පුළුවන් අර හිනා වෙලා සතුටින් අත්පුඩි ගාගෙන එහෙ ඉන්න එකක් නෙමේ තියෙන්නේ. මේ අවිී නිශ්චිතයි මු අහැම වෙලාවෙම හිත පටුයි, හැම්වෙ දෙයක් ගැනම සැකින්ක් බලන්නේ. ඒ ඒක තමයිනේ දක තමයිකෙල් හැමතිස්සම දුකට පත්වෙන්න පුළුවන් හේතු සීියත් තියෙන තැනකේ තියනවන හේතු විසි පහත් දුකට පත් වෙන්න පුළුවන් දියට කල්පනා කරන්න. අ යහප හොඳ සතු ඇති කන්න හේතුහ හැත්තැ පහමත ඇරලා දුකටත්වෙන් හේතු ටික තමයි හිතග්‍රහණය කරන්න. අපි දැනගන්නවන මේක දැම් මේ බයකයෙන් අකුසලේ ලක්ෂණය හිඩ සයදු නැගෙන දැ මේකට බිහෙත් කරන්න ඇතු වෙනමකුත් කරලා බෑන් ස්සල්ලාම බිහෙත් කරන්න. න්න බුදගුණ දහම්ගුණ සඟගුණ සිහිකරන්න ඉටස හරි ලස්න ගාතාවත්ති ඔබට පිහිටවෙයි ඒ ගාතාව සිහිකරන පමණින්ම චන්ද පිරිත සුරිය පිරිත බලන්න ඕක තියෙනවා ඒ දෙවරු අසරණ නහම කියපු ගාතාව ඒ තමයි නමෝතේ බුද්ධ වීරත්තුූ විප්පා මුත්තෝසි සබ්බදී සම්බාධ පටිපාන් නොස්මි තස්සමින් සරනම් බවාද බුද්ධ වීරයන් වහන්ස බ වහන්සට නමස්කාරවේවා මන්දැන් කරදරය වැටිලයින්නේ මට පිහිටවෙන්න දෙවරු තහිංසකව කියපු දෙය. මේ අපිට පුළුවන්ගේ ගාථාවඋනත් සිහිරන්න. එතට බයත ඇති ගැනීම කෙනෙක නැතිවෙන. භයත්ඇති ගැනීම නැතිව නහම් පුතේ එතනඉන්නේ දැන්ඉන්න බටපත්ච්ච පුද්ගලය නෙමේ හාත් පසි වෙනස් බලවත්. හොඳ උත්මානසික උත්ප්‍රේරණයක් අපිගෙන මෝටිවේශණ එකක් තියෙන බලවත් කෙනෙ ඒ කෙනට බාහිරින් විසඳන් කියන්න ඔන්න ඔකට මෙහෙම කරන්න මෙහම කරන්න කියෙලා. ඔහු ගාවම විසඳන් වෙනවා. හෝ හරි ජවසම්පන්න කෙලින් චරිතයක් එයාට මේ අනිත් අයි කිව්වොත් ඔයාෆෙල්ලදි කියලා. එ එතකොට එයාගන්න රිදෙන තමන් දුකට පත්වෙන හේතු විසිපහයින් කරලලා තමන්ගේ හිතේ සතුට ඇතිකන හේතු හැත්ත පහම පිහිටලා එයා ඉස්සරහටමයි හිතන් එයා කවදාවත් තව කෙනගේ නයක් නිසා වැටෙන්න්නේ තවකිනගේ වචනයක් නිසා එයායට රිදුුණොත් එයා ඊට වඩා වේග වැඩිකරණයා හරියට ආජානී අශ්යෙක් වගේ ගැහුවොත් වේග වැඩි කරනවා කවදාවත් පරාජය භාරගන්න. ඉතිං ඒකට අකුස්සලයෙන් යටවෙන්න ඇති ශ්‍රද්ධවන්ත හිතක් අපි ඇති කරගන්න ඕනි මේ කිය කාරනා ඩකින් පු ුවන්ත ජ ලෙක් වන්න ලොගම සසාධන හන්ඉන්න මොකද අපිට විශේෂීම සනත්සට අදැකීම් තියෙනවා මීට අවුරදු ගන්නාවකට පෙර ඉන්නන් අප මේ කරන්න අප ්‍රද්ධ තක්ෂලාව ම මේ ස්වාමින් වාසසිල මතක්කරන සනත් කියන කාරණා හල ජීවිතයම විභාගවලින් වෙනස්කරගත්ත දරුව පිළිබඳව. එනිසා බට අනි වාර්යම මේ කියන එකකාරණයක් හෝවැදගත් වෙනවා නියතයි මාර්තුපලවෙඩයන් පටන්ගන්න සාමාන්‍ය පිළි විභාග කරගෙන ආමේදී. සංස දැන් වෙන අෞදදුවලට වඩා අම පාරන්නිට වෙන වැඩක් කරන්න තියනය කරමය පිට වෙන වෞක පරද ිකක් දැන්. ඇතුකරගන්න වෙලා ේ න ජීවිතේට පල හ වෙලාට ද ස් ග ටි වැඩිපුර හිත දරුව ස් ික රන හැදරත්තේ මුණවාවේ දන්න මහ අම්මර තාත්තල ලියට හින්න පලිස්සංන්න සධහරනයිති දර ආරක්ෂාරගන්න නමුත් මේක අමතර බරක් විදිහට ගන්න නැතුව කළමනනා කරන කරගන්න ටි රව ොල ක පිටතේරෙන් හ දරවන්ට දවාපියන්මයි වැඩි තේර සමගදග හිතන්. මට මතක් වුණා එකනෙේ එකක් තමයි අපිට මේ වගේ වෙලාකට අනිත් අය කොහමද මූුණ දුන්නේ ඒ අයි කොවිදිරද ජයගත්ත කෙනෙක හිතන එක. දෙදස් දහ නමේ අවුරුද්ධේ සාමාන්‍ය පෙළ වීභාගේට ඉඳුවර කියලා පුතෙක් ගියා විීභාගයට. ඔහු යන්නේ සුමාන දෙකක් රෝහල ඉඳලා ඩැගූ හැදිලා ඩැංගුවලත්ර පලේටලේ කවන්් එක ඉතාමත් පල්ල හැමටගුව තිමිලා. වෛද්‍යවරු නිර්දේශ කරනවාහ තව සුමාන දෙකක් තුනක්වත් තැන කල් ඇනෙන් මහින්න ඔබ විවේකින් ඉන්න කියලා. හැබැයි ඔහු අවසර ඉල්ලා සිටිනවා සාමාන්‍ය විාග ශාලාවී ඉන්න නැතුව මට දිගා වෙලා විවාාග ියල්න්නේ දෙන්න කියලා. මතකතියාගන්න මගේ පුතේ ඔබට කොවි මොන මට්ටමක තිබුණත් මොන තරම් බයිවෙල හිටියත් ඔබට විවාාහකට ගියම් පස්සේ ඔබ තමයි පළමු කෙන ඔබ තමයි ප්‍රමුකම කෙන. ඔබ වෙනුවෙන් වීභාග ස්ථානාධිපතිතුමා වගේ කාර මණඩල ඔබට උදව් කරන්න. ඒගොල්ල බෙහෙවම්ම සැදී පැහැදිීන්න එකන බයිවෙන්න එැ මේ ප්‍රශ්නග නතා කරන්න. අරපුතා වාඩිවෙලා ඉන්න බැහැ නමුත් ඔහු දිගහ වෙලයිඉන්නේ. එතවට ඔහු පහුදයින්නල වවිවාාගට යනවා. ඒ නමයක සාමර්ථයක් කරගන ඉහලින්ම සමක් දෙෙනවා. ඒවිතරක්නෙම ඔහු මට කියපු දේ තමයි. ඕහමට කලින්ම ඉඳලක් කෙතිබෙන මගේ පන්ති අනිත්තය සරු දෙෙනාවත් ම පාස් කරවනවා කියලා. තට ඔහු උදේ පාන්දරත් ගල දැන් ඔහු අර දේවල් කරනවා. දැන් ජයලාර් රෝහණ මහත්මයදැන් අපිට පහුගේ දවස අපය අතරින් නැතිවෙච ජල් රහණ මහත්මය උදේ වැඩමුළුවට යන්නේ අසනීපෙන් එතුමා සනීපෙන් තමයි මේ වැඩමුළලුවට යන්න එතුමාට දැනවා දැන් මේ අපහසු සියල්ල දැනෙනවා වැඩමුළුවෝ පටන්ගත් තැන් පස්සෙ කිසිදු ආකාරයක ගැටලුවක්ට හෝ හොඳින් වැඩමුළුව කරනවා. වැඩමුළුව කරලා ඉවරණයන් පස තම ආපහෝ. හට ීවිතන් සමුගන්න තරමට අසනීප අසද්‍ය වෙන්නේ. නමුත් වැඩමුළුව අතරතුර කිසිදු ප්‍රශ්නයක් වෙන්නේ. අබ්දූල් කලාම් ඉන්දඇවි හිටප ජනාධපතිතුමා දේශනයට යන්නේ මේ දේශනය සඳහා යන්නේ ඉතාමත්ම අසේරුවක් තිහාගෙන. ඇැබැයි ඒ දේශනය වෙලේ කිසිදු ආකාරයක වචන පැටලීමක් නෑ ඔහු ඉතාම හොඳින් කරලා දේශනය අවසාන වෙනකොට එතුමාමී යනවා. එතකොට අපේ සිරුරේ තියන ස්වභාවයක් තිෙන මගේ පුතේ. අපි ලෙඩරෝගකට බයවෙලා හිටියොත්. එකනේ ඔබ වචනයක් කියනකොට මේ වචනය අහගැන ඉන්න අපේ නිවරෝණ පද්ධතිය. මේ නිවරෝණ පද්ධති මේක අහගැනින්දලා අපේ ශරීවයේ හැම සයිලේකටම. සනිවෙදිනය කරනවා. මට හරි අමාරුවී මට උත්තරන එකක් නෑ මට ලියාගන්ඩ බෑ කියලපුතා හිතුවොත් නිවුරෝණ සයිලවලට කියනවා මට අමාරුවයි දැන් ලියාගණඩ බෑ එතකොට අත්්‍ර දෙනවා අපාසුකක් ඇැති වෙනවා දාඩිය දානව පේෙන් නැතුව යනවා කල්පනාව නැති වෙනවා ඇයි සයිල හැම එකක්ම ක්‍රියත්මක වෙන්නේ නිවරෝණය කියපු දේට අනුව. හැබැයි ඔබ විභාග ශාලාාවට කියල මේ අසීරුම අවස්ථාව ඔබ කියේනවා මොනදේවනත් මට මේක විභහගේ හරියට කරන්න පුළුවන් මට කොච්චරාසනීපුවෙඩ පුළුවන් හැබැයි මට ශක්තියතියෙන උත්තර ලියන්න. ඔබ බයනැතුව වචන පාවි්චි කරන්න මේකට කෙනවා NLPර නිවරෝලින්ංගිස්ටික් ප්‍රොග්‍රමින් කියෙනලා ඔබේ වචන ඉතාමත්ම වැදගත් එෙන ඔබේ නිියවරෝණ පද්ධතියේ ක්‍රියාශීවිත්තයට. දෙවිනිදේ තමයිපති, නිවරදි ඉරියව්ව. විභාගයේදී දැ ඔබට හොඳටම ඇඟපතරි දෙන්න පුළුවන් අපහසුකන් එන්න පුළන් මේ සියලු දේවෙනකොට ඔබ ශරීරයෙන් ටිකක් කුදුවෙඩ පුළුවන් ඇකිලෙන්ඩ පුළුවන් මෙහෙම වාඩිවෙල ලියන්න පුුවන් න්න ඒපගේ වෙන්න පුළන්. හැබැයි මෙන්න මේ ඔබට අපහසුව දැනුුණ හැමතිස්සෙමහඳ රිිචුවවාඩි වෙන්නේ. රිචුවාඩවෙලලා ඔබේ මේ ඇගිලි දෙක මේ දබර ඇංගිල්ලයි මමා පටඇගිල්ලලා යද දෙේ. මේ ඇගිලි දෙක ඉතාම හොඳින් මෙන්න මෙහෙම තද කරන්න. මෙහෙමත් තද කල්ලා හොඳට හුස්මගන්න හොඳින් හුස්ම පිට කරන්න. හොඳයට හුස්මගන්න හොඳින් හුස්ම පිටි කන්න විශ්වාස කරන්න. මේ හුස්මත් එක්ක අලු තොක්සිජන් මගේ මුළු ශරීරයේ පුරාවට මගලාගෙන නවා මේ ඔක්සිජෙන් වවලට මගේ හැම සයිලයක්ම ප්‍රබෝධමත් කරන්න පුළුවන් කමහම්බෙන මගේ ශීරයේ මේ වෙන කොටත්. අපි අපි ඕනම කෙනෙකුට තියෙනවා මේ ඕනම විසභීචයක් ජයගන්න පුළුවන් ප්‍රතිදේයක ශක්තිය තියෙනවා ඒ හින්දා ඔබ විශ්වාස කරොත් මට මේක ජයගණඩ පුළුවන් කියලා ඔබට විශ්වාස කරන්න පුළුවන් එක ලැබෙනවාමයි. අපි මේ කතා කරන්නේ මෙවර සාමාන්‍ය පෙල්ට මුොහුන් දෙෙන දුවල පුතාලට දැන්න තවා දැ විසෙක් වෙන්දස ත ව සටයිතිය ඇත්තරම අපි දැන් සුූපුරද විරහ හැමෝද ප අපි කරන මේ අන්ති දස ලැි සද ක්ල දාගන්න අපිතා කරනමය අන්ම දස්්ටි කොහොද කලනාාරයරගන්න කියලා අපි තෙන්ට තිමුස කොහොද මේ අන්තිම දවස්ටි පි කළලානාාරය කරගගේ මේ දවස්සල ඉතාමත්ම වැදගත් දැන් ඔබ දන්නවා උදේ අටහමාරයේ සිට උදේ එකොළ හමර දක්වා ඔබ ප්‍රශ්න පත්තරයක උත්තරලියයන්න තින කාලේ ඒවගේම තමයි දවාලේ එකේ සිට හතර දක්වා සමර්දසලට දෙකටිවරයි සමර්දසලට තුනටිවරයි සමර්දසට හතරීට ඉවරයි ඒහින්දා අපි දන්න මෙනි මේ පෑහයක කාලය තුර ඔබට යම්කිසි දවසක විවාාග ලියන්න සිදු වෙනවා. තොට මේ පෑහය තමයි ඔබ වඩා අත්ම දැ මේ දවස් අටෙත් ඔබ වැඩිපුරම උත්තර පත්තර ලියන්න පාවිච්චි කළ යුතු වෙලාව එකෙ මගේ පුතේ ැ චුට්ටක් හිතන්න දැන් මේ ගණනය කිරීම් කරන්න. උදේ පාන්දර නැගිටලා ඉතාමත්ම ගැඹුරෙන් පාඩන් කරන්න පුරුදු වෙලා ඉන්න දරුවකොටසක්කි න්නොම්. හැබැයි දැනට තියෙන විද්‍යාත්මක සනාත කල්ලා තියෙන දේ තමයි උදේට චුට්ටක් ක්‍රීඩාවක් කල්ලා විනෝදයෙන් යන දරුවෙකුගේ ලකුණු මට්ටම පාඩන් කල්ලා යන ලක්මයෙකුට වඩා වැඩී. ග පාඩන් කරන එපා කියෙ නෙමෙයි පාඩන් කරලා අවසානයේ චුට්ටක් විනඩි දහයක් පහළවක්වත් ඉතාමත්ම හොඳින් ඔබ ශරීරයේ වෙහෙසලා යම්කිව ග්‍ය සැක්වැන්නට පුළුවන් එහෙමනත්තම් පොඩි සෙල්ලමක් කවෙන්නඩ පුළුවන්. මේ කම්පිට ගේම්ස් නන් නෙේමගේ පුතේ. හරි ක්‍රීඩාවක් කරලා යනවන ඔබේ කමිකල්ස් මේ මොලේ තියන රසාාන ද්‍රව තාමත්ම හොඳින් වැඩළ හොඳට උත්තරේනවා. විද්‍යත්මක සනාතක කල තියන දෙයක්. උද ඒ ගේම තමයි සංගීත බහන්්ඩයක් වාදනය කරලා යනවනම් ඒ සංගීත බහන්්ඩේ වාදනය කරලා යන දරුවන්ගේ ලකුණු මට්ටම අනිත් දරුවන්ට වඩ වැඩි දැන්ටත් විද්‍යාත්මක සනාත කළ තින දෙයක්. එතකොට රෑ එලිවෙනකල් පාඩන් කරපු දරුවෝ ඒ විදියටම සනාත කල්ලා තින කරුණ තමයි ඒ දරුවන්ගේ විභාග ප්‍රතිඵල අඩුයි. ඇ එලිෙනකල් වැඩකර පෙමිට රෑන් අධික විදිර නිධමරාගැෙන වැඩකරපු දරුවු හෙනම් මේ දව සටපුරාවට මඔබට යෝෂනා කරනාව පැය හයයි කාලකවත් නින්දක්. පෑ හය කාලකවත් නින්දක් එක දිකට හොඳින් නිදාගන්න මේ නිින්ද පුළුවන් තරම් රෑ දොළහට කලින් නිදාගන්න. රෑ කෑමෙන් පස්සෙ පෑ දෙහෙකට පස්සෙ නිදාගන්න. ඒ වගේම උදේ ඔබ අවදි වනෑම් පස්සෙේ අවදී වෙලා වැඩ කරන්න එත බ දන්නවා විභාගමද්‍යස්ථානට යන්න ෙරින් පිටත් එෙන්න්න ඕන කියටද කියරද විභාගමධ්‍යස්ථානය තියෙන්නේ ඒක බලන්න ඒ වගේම තමයි දැන් හැම දවසකම විභාග ප්‍රශ්නත් විභාග කාලසටහන ගෙදර කුස්සිියත් අලවලා තියන්න. මුසස් පෙල්ල කහු ගේක් දුව උදේකට හසන හවසක උදේනොහෙම වරදගන්න ද මේකනන් ඔබ සාමාන්‍ය පෙළිහිද ඔබ දන්න ඔබ හැම දවසක මුදේයට හමට ඔබ යන්ඩෝනි කියෙන හැබැයි මොකක්ද තියෙන පේපැර එක කියනදේ බලන්න මේක තියාගන්න. එතකොට ඔබේ මේ දවස්සල විභාග දිනයක් වගේම පුරුදුවෙන්න විශේෂයම වේගෙන් ලිවීම පුරුදුවෙන්න මෙන්න මේ පැහය තුළ. ඒ වෙලේ එකන රෑතිස්සේ නිදිමරල දවල්ට නිදාගන්න එපා කොහෙත්ම මේ දිනාටේ. මේ දින අටේ මොනම හේතුවක් එදවත් දවාල ඔය කාලේ නිදාගන්න වෙනුවට වැඩ කරන්න ඊට පසේ හතරෙන් පස නිදාගන්නමටවශනම් පොඩි නැප් එකක් ගන්න පුළ නැප් එකක් කියෙලකෙන සාමාන විනාඩි විස්ක් ඩි හතලයක් අතර කාලේ නින් දක්කට නතුව පැෑකහමර දෙකට නෙමී දවල නින්ද. ත එහෙම නින්දක් කිසිසේත්ම ප්‍රශ්යයක් ඇතර විභාග දවසෙ වඋනත් වවිභාගයක් ඇතුළෙත වනත් කවරරි දරවිකුට විභාග ශලාවය පසුකම තිරණ විනඩිහයක් පොඩක් ඇලවෙලා ඉන්න පොඩි දෙයක් ගන්න ඊළඟ කොටසට යන්න ඉතාමත්ම ලොකු ප්‍රබෝධයක් දැනනවා. එකන්දා ඒක ගැන බයිවෙන්නේ පා ඊගවට තන්තුමය ආහාරගන්න. මේ ෆයිබ තියන තන්තුමේ ආහාර ගන්න ස්වභාවික ආහාරගන්න මග දරුවනේ මේ ඔබත් එක තරහයින් ඊර්ෂ්‍යාවෙන් කියන කතාවක් නෙමේ විශේෂම්ම සෞඛ්‍ය පුරුදු. එකනෙ ඔබ ස්වභාවික ආහාර. මේ ස්වභාවිකා ආහාරවලට යෝගිවරු කියන ප්‍රාණහාර කියලා. ගැන පනතියෙන ආහාර ඒ පනතියෙන ආහාර කෑවැම් පස්සේ අපේ පෝෂණයට අමතරව ප්‍රාණයත් ලැබෙනවා කියලා ඔවුන් කියනවා මේ සම්බන්ධව. එහින්දා විශේෂයම ස්වභාවික එළවලු පළතුරු කන්න. ඔබට පලතුරු යුෂක්. උදේ පහන්දර බොන්න පුළුවන්නන් විභාගෙ දවස් වලට මේක ඉතාමත්ම වැදකත් දැන් ඉඳලම මේක පුරුදදුුවෙන්න්න උදේට පලතුරු යුෂ ටිකක් බොන්න. ඒවගේම තමයි මගේ පුතේ දැන් අපි වීභාග ලියන පැයතුන තුළ. අපි වැසිකිලි කැසිකිලි යන්න පුරුද්ධ හදාගන්නවා නම්. අපිට අපරාධ අපේ කාලයේ අඩුවෙනවා අපිට උත්තර ලියන්න තින කාලි අඩුවෙනවා. මේ නිසා දැම් මේ දවස් අටපුරාවටමත් මෙන්න මේ කාලය තුළ වැසිකිෙලි කෙැසි කෙලි යෑමෙන් තොරව ඉටවස පුරුදු වෙන්න අටහමාට කලින් බාතුරුම් එකට ගිහෙල්ල ඒ දේවල් කරන්න ඊට පස්ේ ආ අපපෝ එක කළ හමාරයේ සිට එක දක්වා කාලේ තුළ ඔබට යන්න පුළා අපපෝ හතරෙන් පස්ස එතර ඔබ දන්න ඔබේ ශරීරයේ අර රිත්මයට හැඩගැහෙන. දැන් මෙතැනදර විඳූ මේ දැන් අපේ ක්‍රීඩ ණඩ ෑම ්‍රිට ඩ ම ස් ල්ට ගේෑම ංගලන්තෙට ගේ ම ටල ග ීමම සමාමනකට විතර කින්ියය වන්නේ. ඇයිඒ යවන්නේ අපේ ශරීරය අර කාලසතහන්ට අනුව හැඩ ගැසෙන්ඩෝන හිද. ේට නැගට ේවරට වාඩි වන්න ඒවරට පොෆෝම් කර පුළන්ෙදර හැදන්න්නේ ඕන හිදයි සමානක කලින් යන්න. ඉතින් ඇත්තනම විවාාගත පාර්ත්ම හධ්‍යපනමත් තේශට අපිහුන්ගක් සතුවන්ත වවා පුතාලට මේ පාර දිග ස්ටඩිලීව එකක් දීල යන දැන් පසගගේ බාදද ඔට මේ හමුුණ ගෙදෙටවල පාඩාන් කරන්න දැන්ම ස්ටිලවක හර්ගයට පාච් කරන මේ දවස්සටක් ඔබ ගෙදනදලා කලකිරෙන්නේ නැතුව මගේ පුතේ පලවිනිදී කලකිරෙන්නේ නැතුව. ්‍රබෝධය ඇති කරගන්න ප්‍රබෝතයෙන් සතුටින් කරන්න ඔබට දිනන්න පුළුවන් අපි අම තාතන හට උදව කරන්නව නත්තව අපේ දරුවන්ට. මෙහැමෝම සාමූහිකව කරන්නන්න වැඩක් දරුජය ග්‍රහණ කරංගයනවාකෙක ැවත සහ දරුවන්ට සහරවිට ප්‍රශ්යක් කන්න ලබමන්දන්න හටිරිස විසි තුන්වෙන් දයින්න ේදි මුල් ෙක් තියන්න. ැ ිතුවෙන්නේදන් එතිනි පසි දවස්සල හෙම කරන්න පුුවන්කමක් නැහැ නොමදැන් ඔන්ල්යින්නේ මේ ඔක්කොම වෙනි සමහරවිට සමහර ටිවෂන් ගුරුවරු සිලබ සෙක්කාවක්ගරන්න බැරිවුණු අපි ගුරතුමල්ල ගෘරතුමියල්ල ඔන්ලයින් හර පන්තිපාත්ව වන්න ඉද තියෙන ඔන් Onlineයින් පන්තිවරත්තියන පශ්නයට මයිස මහාපාන්දරත්තියෙනවා. මහර ඇත් යෙනවා. එතකොට මේ කියන කාලසරහන සහර දරවුවෙක්ට හැමෝටව නෙව කළමනා කරනය කරග ටික් පහස වෙන්න්න පුළුවන් මෙම දවෙට ද ලොන් පදේ. විශේෂෙන්ම මේ අන්තිම දවස්වල ඔබට යන්න එපාවි ඒ වගේ වැඩමුරුවලට අන්නඩෙපා කියීමේ හේතුවත් තියෙනවා. දරුවෙකුට අවශ්‍ය කරණ හුඟක්ම මනස සංසුන් ඉදිරි විවාාගට යනයක. එතකොට මේ අන්තිම වෙලේ මෙන්න මෙහෙම ප්‍රශ්ණයක් එෙනවා මේ වගේ දේවල් එෙනවා කියල බොරු ප්‍රචාර සමහරලාට යවනවා ඒකන්ද ඒ වගේ දේවල්ලෝට රැවටෙන්න්නත් එපා. ඔබට මම ආයෙත් අොතාව කරදේ කියන මගේ පුතේ ඒදේ තමයි ඔබගේ ළඟත් දැන්ටත් තියෙන ශක්තිය දැන්ටත් ඔබ ඉගෙනගෙන තියෙන ප්‍රමාණය පිළිබඳව භක්තිමත් එෙන්න්න නොලැබුණු දේ ගැන පැමිල්ලි කරන වෙනුවට මොකද ඔබට සමහර විට අපි හිතන්න පටන්ගතුත් මට සියන් සයම ගන්නන අනුවක්වත් ගන්නනනි කියලා මෙන්න මේ මානසිකත් ඔළුවෙන් අයින් කරගන්න මට පාස්සෙන්ඩ පුළුවන් ට ජයගණ්ඩ පුළුවන් කෙන හැඟීම ඇති කරගන්න විශේෂයෙන්ම සමහර විට ඒ නමයම ගණ්ඩ ඕනි කෙල හිතන එක ඔබ හිතන මෙහෙම හැබැයි මේක ඒ නමයම ගන්නවාෙක ඔබේ පාලනයෙන් තොර ඉලක්කයක් ඒ නිසා ඊට වැඩී හොඳයි මෙන්න මෙහෙම හිතන එක මට ඉතාම හොඳින් උත්තර ලිවීමේ ශක්තිම හදාගන්න ඒකේ මට අහලතිෙන හැම ප්‍රශ්නකට මුත්තර දෙන්න පුළා ශක්තියමන් ලබා ගන්නවා කෙනෙදේ. ඒක තියාගන්න ඒ ලක්කේ තියාගන්න. ඒෙදී අපි රවිින්දුතව චුත්ටක් කන්නපුළ ප්‍රකලින් පස කතා කන දැන් මෙතනදී අපිට සහර වෙලාවල්වල්ති උත්තර දැ ලියාගෙන ඇනකොට උත්තරයක් කෙන්න්නේෙ නැතිවෙනත් වෙන්න පුළුවන්නේ. හැබැයි මෙන්න මෙහෙම වෙන්නේ ඇයි. අපිට යම්කිසි අවස්ථාවකදී මෙමරි බ්ලකවට් කියලා කියනවා සාමන්‍ය මේකබන විද්‍යාවේදී. අපේට උත්තර එකපාර්ට ලැබෙන් නැතිවෙන්න පුළුව. පුංචි ඒහම දෙයක් වෙන්න පුළුවන්. නමුත් මේක ස්වභාවික තත්වේ තමයි විනඩි පහක් වගේ කාලයක් හැනකට නැවතත් මේ ප්‍රකෘති තත්වට පත්යෙනවා. ඔබට මේ මොතේ උත්තර එක පාට ආාවේ නැතිවනත් ඒක ප්‍රකෘති තත්වට පත්වෙනවා. එතකට මෙන මෙතනැදී. මේක වන්නඩනම් මොකක්ද වෙන්ඩෝන බේ මනසංසුන් එන්න ඕනි. විශේෂයම වීභාග ලියන්න පටන්ගත්තාම ඔබට එMCී කිව්ව එක වෙන්නත් පුුවන් ඒමනැත්තං ඔබ රචනා ශයිලයේ ප්‍රශ්නයක් වෙන්නත් තුළුවන් හැමතිස්සෙම ලේසි ප්‍රශ්නෙන් පටන්ගන්න. ලේසි ප්‍රශ්නයෙන් පටන්ගත් හම ලේසි ප්‍රශ්නයකට උත්තර ලියනකොට ඔබ ඔබ තුළ තියෙන විශ්වාසය වැඩි වෙනවා නිත්තක ශරීරය ඇර උත්තර ලිීමේ රිත්මේයට යොමු වෙන. එතකොට හැබැයි මේ කරනකොට ඔබ ඉසල්ල දෙයක් කරලා ඉන්නේ මොකක්දේ දේකරලා ඉන්නේ. ඔබ මේ ප්‍රශ්නපත්තරේ ප්‍රශ්න ලියන්න තියන ප්‍රශ්න කියවල ඉන්නේ. එතකොට එතනදී ඔබට අමාරු ප්‍රශ්න එච්චරම පැහැදිි නැති ප්‍රශ්න ඔබ හරියට ඉගෙන නැති ප්‍රශ්න ඔබට තියනවා දැඟකොට ලියන් නියමිත ප්‍රශ්න ප්‍රමාණය තොරගත්තැන් පස්සේ ඒක මේ වගේ අමාරු ප්‍රශ්න තියෙනවා නම්. හෙම අමාරු ප්‍රශ්ණන තියෙනවෙලේ ඒක ගැන මේ අමාරුව ගැන හිතන් දෙපා වදවෙෙන්ඩපා ඒ වෙනුවට අර ලේසි ප්‍රශ්නවලට උත්තර ලියන්න. මොකක් දෙවෙන්නේ ඔබ ලේසි ප්‍රශ්නවලට උත්තර ලියද්දී ඔබේ යටිසිත ඔබ සක්කොංශස්මයින්ෙක ඔබේ යටටිහිතට පුළුවන්කමක් තියෙනවා එයාට නිදහසේ අර අමාරු ප්‍රශ්නවලට උත්තර හොයා ගන්න. එයාට පුළුවන් මේ දේ කරන්න හැබැයි, මේ අපි තව පුංචි උදවා අපේ යටහිතට කරන්න පුළුවන් කෝමද කරන්නේ අමාරු ප්‍රශ්නවල ඒ අමාරුවච නඔබට පුළන් හයිලයිට් කරන්න. රු ප්‍රශ්ණවලට යටින් ඉරිගහන්ඩ පුළුවන් ප්‍රශ්නාර්ථයක් දහඩ පුළුවන් එක දන්නදේ මොකදද කළ මෙම කක්වන් මාකෙක්කුත් දාලා තියන්න පුළුවන්. එතකොට මේක තහවුර වීමක්ෙන හැබැයි බයිවින්න එ පස්සවමන් වහන්සේ මේක පිළිබඳ ඉතාමත්මහොඳ උත්තර ඇදදුන්න ඒහින්දා ඔබට ආයපාරක් මේක රකෝඩ් එකක් හරි ආයපාරක් බලන්න නැවත වතාවක් බලන්න ඒ උත්තරේ බලන්න භක්තිමත්වීම ඉතාමත්ම හොඳින් කරන්න උත්තර එෙනවා. උත්තරෙනවා අනිත්්‍ය එක තමයි අපේ ඔළුවේ තියෙන රසායන ද්‍රව්‍ය සමපාත වෙනව වගේම අපේ ඔළුවේ හැම කෙනෙක් ගාම තියෙනවා යම් කිසි සංඛ්‍යාතයක්. අපේ ඔලු නිකුත් කරන සංකඛ්‍යාතයක් තියෙනවා. මේ සංක්‍යාතිය තමයි අවුරාාවගේ දේවල් වලදි අද දවස දැන් විද්‍යාත්මකවත් බලන්න පුළුවන්කම කම්බලා තියෙන. එතකොට දැ මෙන්න මේ සංඛ්‍යාතය අපිට පුළුවන් අපේ ගුරුවරයා මේවෙලේ කතා කරන්න බැරුුණ තිබාග ශලාව ඇතුළ ඉන්නකොට. ගුරුවරයා පිළිබඳව ඉතාමත්ව ප්‍රසන්න හැඟීම කඇතිකර ගැන ඔහු පිළිබඳව කෘතඥතාවය පළ කැල්ලා. ඔහු එකනි ධර්මින් ඉල්ලා සින්නන හෝ පරිසන් කරන්න ඔහුට ආශිරුවධ කරන්න කියලා අපි ඉල්ලා සිටන ගමන්. ගුරුවරයා ලඟගේෙන් නොෝ කෙළෙහිතාගෙන ප්‍රශ්නය අහන්න සිතින්. අපි කෙන මිමින් කරනවා කෙන කැන තොල්ලින් විතරක් ප්‍ර්නයනවා. මේ විදිර ප්‍රශ්නයහල සවමට මේකට උත්තර දෙන්න කෙලා එමනත මිස්මට මේකට උත්තර දෙන්න කියෙලා ඔබ අර උත්තරෙ ලියන්න පටන් ගන්නවා. ඔබට එක පාරට ෂණෙකව උත්තර එනවා. ඒ උත්තරේ යාවෙන් පස අර ලියන එක මදකට නවත්තල වෙන කටුසටහනක කොලේක අර ඕනක උත්තර ියලා තියන්න ත්තර ියලැතිල බ ලියපුත්තරේ ඉවර කරලා ඔබටපුළුවන් රාමාරු ප්‍රශ්නයට යන්න මේ ක්‍රමය දැන් මේ දවස් අටපුරාවටවත් ඔබ මේක පාවිච්චි කරන්න එතකොට විභාගට බයකේන දේ නැති වෙනවා. අනිත්්‍ය කර විඳූ ද මෙහෙම ඕක පිළිබඳව හරි ලස්සන කතාවක් තියෙනවා. දැන් හිතන්න හොඳ ඉතාමත්ම පලපුරුදු ගුවන් සේවකාවක් ඉන්නවා. ඔබ ගුවන්්‍යානයේ ග බ ගන් ෑට නැකලර ගන් සේවිකාවට කියවා. මේ ඔබට මේ පලේන් එක යනකොට හැදින ලඩී හැදීද දන්න නෑනේද කියෙන ඔබ කියනවා. අර ගුවන් සේවිකා හොමකද කරන්නේ. එයා දන්න ඇයට කොහොමත් ඒම ලෙඩක් හැදින්නෑ කෙ නර පලවිනිවතාව ගුවන්නානයක යනකොට රුඩට යනකොට තියන පහසුව දැනෙනවද කියලා. ඒම නැත්තං නැව් හොඳම නැවක වැඩ කරන නැව්කක්්පිත් එෙක්ගින් අපි හනුව වටත් මුදු ලෙඩේ හැද දන්න ෑනෙ කියහනවා. ඒ හොට මේක පුුද්දත් තියෙනෙෙනෙනන්නේ මකද කරන හිනාාව නොමිසක ගණන්ගන්නෑ. එදොට මගේ පුතේ මේ දවස් සටපුරාවටම ඔබ පාස් පේපස් කරනකට. පහුගේ ප්‍රශ්න පත්තරට උත්තර ලියනකට. ඔබටත් ඔය හැගීමයින්නේෙමොකද ඒ විදදිහටම අපි කියන්නන්නේ මොක් එක්ම්ස්ේරනන්නේ මේ දවස් සටත් ඔබද්ධ අටහමරන්ද ලෙොළ හමරණකල් පේරක කරන මේ පේපරක හරියට කරලා ගියාම. ඔබ දන්නවා යාලුවෝ මොනවිදියට කිවත් ඔබට මේක පලපුරුද්ධ තියෙනවා. ඒකින් දක් කිසිීම කෙනෙක් කියන දෙයක්ට ඔබ සැලෙන් නැතු උත්තරලිවීමේ ශක්තිහම් වෙනවා. අරගොල්න්ගේ විහිලුවක් එලෙහිල ඔබට ගණන්ගන්න නැතු ඉන්න පුළුවන්. අවශ්‍යවෙන්නේ මේ පුරුද්ධ හදාගන්න. අනිත් එක මනසින් දකි ඉන්න වීභාග සාර්ථකව ලියෙනවා. එතකොට ඔබේ මොලේ ඒදේ සත්්‍යයක් බවට සැබෑ කරලා දෙනවාමයි. ඔ. ඉතින් මේ කියන කාරණ හුදෙක්ම අපි නිකන් කියන කාරණන්නේ විශේෂයම සනස්ස අවුද ගානක්තිසේ දරෝත්යෙක ගම්දන කරලා දරුවන්ගේ විාග ගොඩදාලා ඒවට මඟ පැෙන්ෙීම ලබ දේප කාරණ තමයිස්මතක් කරන්නේ ඉතින් ඔබට ප්‍රායෝගික වේගෙමන දවස්සටේගේ විභාග ශාලාවිදිත් මේ දේවල් පාච්චි කරන්න පුුවන් ඔබේ විවාාග කටය සාර්ථක කරගන්න ෝප පකාරි කරගන්න පුළුවන් වාහමනා ාහනස පසගේ පිත්ස්වාමන් හන්සේ වගේම සනස්ස. අපි මේසාකච්ඡාව සම්බන්ධ කරගෙන ඉන්න පුරදු විදිහට වදවගේ නොවනත් අද ශ්‍රධ තක්ෂලාාව ගෙෙනනිදන් අපි අහන නර්මණ ඔබත් එක් මේගඳු අපි කරන්න සූදාන තින් අපි විරමැගන්න ිටමනන්තුරනවත් ්‍රධ තක්ෂලාව සමග හමුව. මයන් මෙහෙ කලා ප්‍රවීන බෞතිි වි්‍යාහා රසායින විද්‍යාදේශුක චාමින්ද දිනුක්්‍ය දෙදස් විසිතුර ඒවෙල් ප ආරම්භය මාර්තු හනග වන සෙකුරාතා උයේ අටට DST අධ්‍යාපන ආයතනය පාලාරුව වනරාගල online de.llk dsp.l youtube චාමිින්ද දිනුෂ්‍ය තුරකතන බින්දුවයි හතයියකයි අට සසියහත් විහයි දාය කිස්සක බිින්දවයි හතයේයකයි කල්සිය පනස් පහහි හැත්තය පහයි පනස් පහ. විමහරසයින විද්‍යාම ෝමදති නක්. විභාග ජයගෙන ජීවිතය සාර්ථක කරගන්නා රහස් එකින් එක ඔබට කියයා දෙෙන, ප්‍රවේ නමානව හැකයා විශේෂකඥ පුහනුකරු සනත් ගමගේ මහතාගේ විශේෂ වැඩසරහණට සවන්තෙන්න්න දැන්ම ඩයිලොක්තුරකතනයකින් හරසේ තිහයි අසූනාව අමතන්න. පලමුදිිනය සම්පූර්ණයෙන්ම නොමෙේ. වර සාමාන්‍ය පළවි භහගේ මාර්ත පලවෙෙන්ඩ ආරම්භ වෙනවා මේ තියෙන්නේ දහස විස්්ස වශර සාමාන්‍ය පිළට මුොහුණ දෙන්නට හිරපු දරුවන්ගේ ාහගේ මේ පවතින් තත්ෙක් ඔන්න ල්ගහිල්ලතින් සමහර දරුව මේ වාසයයක් කරගන් සහරදරුවන්ට මේක පොඩි අමාරුවෙන්න්න මො කාලිහිෙමන සයික් පටි පරවෙන්න ගේ සිතුවන ල අපි දරවන්වන් කොනමුත් අපිට ැන්න ඔන්න. යෝජන ලා යෙන්නේ වදවස්කිීපෑයි දවස් අටකින් ඔබට විභාගේට මහොන්ද දෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ සඳහා අපි අදමේ ශ්‍රදධහ තක්ෂසලාවෙන් කතා කරන්නේ. ඔබ පොට්ටික වටේතියාගෙන හොයින විභාහ කරුණ නොවත්. මේ කතා කරන කාරණා ඔබට අනිවාර්යම විවාාග්‍ය ශාලාාවේී ඔබ පේපරකට මොහොදන පැකී පිතුරදී වැතිගත් වෙනවා මයි එනිසාසාවධහනව අන්න බහම වනාාව භහනස පහස්ස අපගේ පින් ත්වාමීන් වහන්සේ ඔබට අපිට මඟ පෙන්න්නමින් වැඩයින්නවා ඒවගේ ප්‍රාමාණ හැකය සංවධන විශේෂන පොහුණ ප්‍රදේශක සත්ගමගේ ස්වතින්වා මේ හැමදේට අපිට මඟ පෙන්වන්න විශේෂම සර්ග පලො දත්තෙක්. වි මතක්රන්න ප්‍රී බහොති විද්‍යාහරසන විද්‍යදශක චමීද දිනුශසගේ දස් විසිතුන උසස් පලනව පන්තියා න මත්තු දහනම සකුර ද යාට දස්ට අධ්‍යාපනනායතන පලාරුව ොනරාගල ොරගල් න්ට තරක්නවේ ලංකා පුරයි නම්දර ෙක්ට න්යින් හසගේ පතිවල සබන්ද වන්නපුුවන් E. ල්කේ ගේ .ටල්කේ කියන වෙෙබඩ විහරහ ඔබ කතාරන විස්තරදැගන්න බින්දුවයි හතයකයි අටසසි හතලිහයි දහයි තිස්සක. වගේ බිදුවයි හතයෙයි තුන් සය පනස් පහයි හැත්ත පහයි පනස් පහ. වගේම ජීවිතය ජයගන්න කැමැති ජීවිත අලුත් මානයකට යොමු කරගන්න කැමති. ඔබට අපි සනත්ස්වගේ පණ විඩක් සෑම දවස මහන්න පුලුවන්කම තියෙනවා ඔබ කතා කරන්න ඕන ඩයිලොක්් දුරකනාංකයකින් හාර්සිය තිහායි අසු නාවේ හාර්සේ තිහයිඇසුනේ ඩයිලෙක් දුරතනාංකයකින් නැමතීමෙන් ඔබට පුළුවන් සනත්වගේ පණ විඩක් හැමදාමහන්න ලැබෙනසේ ආශක්ක්‍රී කරගන්න පළමුදන ඔබට නොබරි කතා කරන හාර්සය තිහයි අසුනමය ඩයිලොක්් දුරකතනාංකයක් කරහා අපි කතා කරමින් හිිය අභිනාමයට පෙර බොෝතුොරතුර ශෂයෙන් අපි ස්වාමීන් වහසේ සමගින් සනත් සමගින් මම ස්වාමීන් වහන්සේ මේ රණ වහන්නේ සනත්ව අපිට පැල්දි කරක් කොහොමද මේ කාරනාවට පැනත ොන්ද දෙන්න ිල ොහන්සෙත්තේට මිලිපුූරා බැල බදුන්න සිහිය කියන එක බොහොම වැදගත් වෙනවා. විාහග ලියන වෙලා උතුළ විශේෂී අපි ගත කරනය පැකීපේ තුළස්මී සිහය නිවරදිව පිහිටවා ගන්නට ධර්මාණකූලවස්මන් නාහසිරමනාගේ මක පෙන් මක්ත පිතුල තාත් ලකති ඇත්තෙන්ම ගොඩක්ම වැදගත් කාරණාවත් තමයි මේ සිහිය කියන එක. සිහිය කියනෙක රවිදු ඒ වෙලාවට අපිට ගන්න බැහැත්තටම සිහිය කියනෙක පුරුදුකරන්න ඕනකා. සිහිය කියනෙක මොකක්ද අපි සිහිය කියලා පුරුදුකරන්න ඕනෙ එකෙල ඒගාවට ප්‍රශ්නයක් එන්න පුළුව. සිහිය කියනෙක අපිට තේරුම්ගන්න පුළුවන් හොඳම දෙයක් තමයි. මේ මොහොත්තේ අපේ හිතේ තියන ස්වභාවය තේරුම්ගන්න පුළුවන් අන්න එතන සිහිය තියෙනවා. ඒවාගේම සිහිය කියනෙ එක තව ලස්සනට විස්තර වෙන ධරමී. අතීතන් නාන්වාගමයේ නප්පටිකංකේ අනාගත, අතීතයට කැරකි කැර කියන්න න්නේන හැ. අනාගතය පතන් නිනැහැ. යදතීතම් පහි නත්තා අපපත්තන් චනාගතම්කද අතීතයකෙනක දැන් ප්‍රහණය වෙලා ඉවරයි. අනාගතය ඇවිල්ලනෑ. පච්චුපන්නංච යෝදම්මන් තත්ත තත්ත්ව විපස්සති මේ වර්තමානය මුණගැහිලා තියෙන දර්මයන් ඒ ඒ මොහොතේ ඒ මනාව දකිනවා නුවනින් දකිනවා ඒ විදිහයට වාසය කරදිගෙන අසංහිීරං අසංකෝප්පන් තං විද්වා මනුගරූහය මේ ඒ කෙන කෙලෙස්ෙක් මිශ්‍ර වෙලා නෑ කෙලෙස් නිසා කෝප්පය වෙලා නෑ අන්න ඒ කෙන ඒ විදිහයට දමයි නොවනැති කෙනා ඉන්නේ කෙලා භාග්‍යොත්ත නහස පෙන්න්නවා දැන් අපි ගත්තුත් මේ අපි බොහොම සරලව තේරුම් ගමු දැන්ඔන්න මේ වැඩ සටහනම ගත්තුත් මේ වඩ සටහන ගොඩක් හොසෝ විශේෂයි ඒෙහින්ද ම බලන්න ඕනේ කියන මේක බැලූහාම වගේ ප්‍රශ්්‍රය විසඳයි කියල කෙනෙක් සමහරවෙලාට වැඩසටහන බලන්න ආපු කෙනෙක් ඉන්න පුළුවන්. නමුත් ඒ. මේ වැඩසටහන බැලීම මගේ ප්‍රශ්නය විසඳී කියලා හා වැට පස්ස අහාගෙන අදධිහිතෙන්න්න පුුවන් අනේ ම මේ ටික කලිනුත් අහල තියෙනවානන්නේ. සමහට කොලේකත් ලියාගන්න වෙන්න පුළුවන් අමක කරන්න මේ කරන්න මේ කරනු. හැබැ ඒ කොලේක ලියාගෙන නිවරුණාට පස්සල් ආයෙත් වැඩසටහ නිවරුණ හම තායි හිතට බයත් දැනෙනවන ඔන්න සිහිය කියනගැන. අපිට ඒ අත්‍යවශ්‍යම සිහිය කියනෙ කිපදිලනෑ. අපි කරුණු ටිකක් කොයේක ලියලා තියෙනවා. ට ඇත්තටම කාරණාවන. මේ හිතේ කියන ස්ොභභාවය තේරුම් අරගෙන හිතයකින් යටවෙන් නැතිවෙන්න පුරුදු කරණ එක. අපි මේ විභාගදැම් පුතාලට හිතෙන්න්න මට මේ විභාගය තමයි ලොකුම ප්‍රශ්නියය ඒකට විසඳමක් තමයි ඕනෙ කියලා. හැබැයි බණ කියන වාමින්නාආසනමක්ක දිර මට හිතෙන්නේ. පුතාල විභාගේ කියනෙ එක මුල්කරගෙන හරි සිහිය කියනෙ උපාද්ධගත්තවොත් එහෙ. පුතාලට ජීවිතයන හැම ප්‍රශ්නිකදම සිහිය විසින් රැකවරණයක් දෙනව නේද කියන කාරණාව. එතකට දැන් අර කිවනි අතීතයේ අතාරිනාව කියල් එමකක් අතීතය අත්තාාරි නව කියන්නේ අතීතය කියන්නේ එක? දැන් අපිට අතීතය මුල්කරගෙන අනේ මට මෙහම වෙේද දන්න මෙහෙම වෙයිද දන්න කියෙට දෙ අතීතය මුල්කරගෙන දී අපි මොතකට අතැරිය කියල හිත ඉගවට මට බැරිවෙයිද දන්නෑ මට බැරිවෙයිද දන්නෑ කියල අනාගතය සිතු විලි ටික් ෙනවා.ය ඇත්තටම අනාගතයකිවට දෙකම වෙන්න මේ වර්තමානය හිතරෙන සිතු විලි තමයි. අපි අතීතය ගැන හිතෙනකත් අතැරිහාම්ර්තම අනාගතය ගැන හිතනගත් ඇතැරිහම් අපිට ර්තමානය කරන් ඕනි දෙවල් ටිකඳුනාගන්න පුළුව දැන් ඔන්න මට විභාග තියෙනවා අනේ මට මොකක්වෙේද දන්න කිය සහරලාට හිතර බයක්කාවහම ඔන්න ඒවෙලාවට දැන්හි තැනුල හරි විභාගේ තාම ඇවිල්ලන විභාග වෙනුවෙන් දැම්ම මකක්ද කරන්න තියන්නේ. විභාග වෙනුවෙන් මන් දැන් බයවෙෙනක නිමේ කරන්තිනා විභාග වෙනෙන් ම සූදානාවෙන්න්න දැන් අපි සූදානවෙන්න මොකක්ද කරන්න ඕනි තොට මේ වෙලාවෙ දැන් පිනත්සත් මතක් කර දැන් අපි ගොඩාක් දැනු එකතු කරගන්න කියලාර අනවශ්‍ය කැප කිරීමක් කරන එක නෙමේ මේ වෙලාවේ අවශ්‍යවෙන්නේ අප එකතු කරගත්ත දැනුම ඒ වගේම කළමනා කරනයක් තියෙන්න්නේ කියැන ඒ වෙලාවට හුර කරගන්නක ඊට පස්සේ අනවශ්‍ය කලබලයක් ඇතිවේ නැති. විදිහට යද්‍යයන කටයුතු ක්‍රමවත්ව කරගන්නේ එක. ොට ඒකට ඔන්න වැඩ පිළි වෙලා හදා ගත්තා පහිතමු. ඉඳල මම උද මේ වෙලාවට හැරිලා මේක පාඩන් කරන්නවා මෙන්න මේ වෙලාවට මංඒ කවසන් කරන මේ වෙලාට මම් පොඩි වෙලාවක් නිදාගන්නවා ම මේ පාඩන්ටික පාඩන් කරගන්න. ඊට පස්ස ම රෑට හොඳට හහිමුණොත් හොඳ විවේකයක් කරගෙන ආහිට උදිය හැරෙන දැන්ඔන්න සැලසුමක් හදාගත්ත. දැන් සැලසුමක් හදාගත්තට පස්සේ අපි තියනෙන ඒ සැලසුමේ ක්‍රියාත්මක කරන්න දෙයක් එතට ඒ සැලසුමට අදාල නෑන අපි අනාගතය ගැන අනේීමට මොකක්වෙයිද දන්නයි කියලා තැවින්න බයවින්න කකාලටහ අපි කොට සක්වෙන් කල නෑනි එහෙම බයින්න කොට සක්වෙන් කල නැතිහින් ද දෙැ අපි ැන ගන්නුන ඒ මට වශ්‍යනය එතකට අපි අත්භූත විදිහට ප්‍රතිඵල බලාපොරොත්තු වෙන අනම්පුතේ අන්නේ ඒකෙනට තමයි ඔය අවශ්‍යතා තියෙන් මං කොහොමහරි පස්සෙන් ඕනනි කොහොම මරමි අත්්භූත ක්‍රමයකට එදොට ඒකෙනාව හොද අපිෙන මාර්කටින්ං පෂන් එකක් මේ ලෝකයට අත්්භූත ක්‍රමේයට පාසෙන්න කැමතිවුණව හරි අනිවාරයම පාසන හැබැයි මේක ඔයා කරේ නැත්තං නම් පාසෙන් නෑ. කියපු ගවාන් ගෘපියල් දාහක් හරියාරගෙන ගිහිල්ල දේවාලකට හරි ඕනි තැනකට මතුරගන්න තැනකට හරයනවා ඇයි. හිතට බයක් ඇති කරනවා. මේක කරේ නැත්තං ඔන්න පාසෙන්නේ නෑ. ද අපේම දෝෂය තමයි මේලෝක මිනිසු මාකට්ි වාර්කටං පෂන් එකක් දඩට පාවිච්චිරන්න හැබ අපේ දෝෂය අතෑ ියට පස්සේ අපි දන්න අප වෙනුවෙන් කරන්න තියෙන වැඩටි එක අපි දන්නව එක සූදාන්නම නගාවට අපි තේරුම් ගන්නවොනි දේ තමයි අපි හැමෝගෙම එකවගේම හැකියාවලින් යුක්ත විදිහට අපේ නුවනක් එහෙමනැත්තාම් මොල්ලේ කැපෑ සිටිය එක මේ වෙලා අපි හැමෝම එකම සමානමට මඉන්න හැ. තව ඒ අපි තේරුම් අරගෙන හැබැයි අපිට පුළුවන් උපරිමින්ෙන් තියෙන දේ උපරිමේයට අපිට යන්න කල්පනා කරන්න ඕනේ.ට ඒකට ගොඩක් හොඳ උපකාරයක් වෙනමන් සූත්‍ර දේශනාවක් මතක් කරන්න මේක ගොඩක් වැදගත් මේ සංගාරව කියලා බ්‍රාහ්මණයෙක් භාග්‍යවතුන් වහසසිෙන් අහපු කාරණාව ඒ තමයි භාග්‍යවතුන් වහන්සේෙන් අහනවා මේ මොනාහරි හේතුවත් තියෙනවාද මේ කලින් මතක තියාගත්ත දේවල් මතක නැතිවෙලා යන්න. ඒට පස්සේ ඒවාගේම අලුත් දේවල් මේකැනිහෙම කලින් පාඩං කර ගත්ත දේවල් නැතුව. ඒ නිකම වැටහිලායි නදේ සවභාව ඇත් ෙනවා නැකෙන් අපි ගැනට ක්‍රේටියවූ බව නිර්මාණ ශීලියී උත්තරයන ඒකත් නැතිවෙලා යන මොනහරි හේතු තියෙනවාද කියලා බුදුරජාන්ස තියෙනවා කියලා හේතු පහක් පනල දෙනවා. ඒ හේතු පහ තමයිදේ කාමච්චන් දෙයෙන් හිතයට වෙන හෙම නැතන් හිත ආසාවින් හිත යට වෙලා එහෙම නැතන් දවේශයෙන් හිතයටවෙලා එහමන එත්ත නිධමතින් හිතයට වෙලා. එහමනැත්ත හිතේ විසිරීමෙන් හිතයට වෙලා. එමන පසු ැවීමත් එක්ක විසිරීම ඊට පස සැකෙන් හිතයට වෙලා. දේශනාව පෙන්නනවා මෙහම එක උදාහරණයක් ම පෙන්න්නම් වෙලාවත්ත එක බ්‍රහක්්මණය යම් විටක කාමරාග ගැන ආසාවෙන් පෙරල්ලීගිය හිත ඇතිව. කාමරාගේට යටවූ සිතින් වාසය කරන්න. ඔහුට උපන්නව කාමරාගේ නිදස් ඒව් අ පරිද්්‍යම නොදනී නම් එසමෙහි. තමාගේ යහපතත් ඒවූ පරිදි නොදනින් නොදනින්නේ ඒකැ ඒය කෙනා දන්නේ නෑ තමන්ගේ යහපතේගෙන ආසාවිහිත යටවුණාම. වන බලාපොරොත්තුව විසින් යට කල්ලා දැන් ඔන්නම. අධික බලාපොරොත්තුවක් ඇතිකර ගත්ොත් ඔන්න දැන් හරි සරල දෙයා අපිට ලබාගන්න බැරි ඉලක්කයා අපි අධික බලාපොරොත්තුවකින් හිත යට වෙලා තියෙනවා නම්පුේ හිත යටවෙලා ගැන් හිතේ ස්වභාවේ අපිට අ කළමනා කරණය කරගන්න බෑ. තොර තමන්ගේ යහපත දකි න්නත් නෑ. අනිත් අඇගේ යහපත දකින්නත් නෑ. ඊට පස්ස පෙන්න්නනවා දෙගොල්ලෝගම යහපත දකි න්නත් නෑ ඒ වෙලාවට ඒෙනා එන්න ඒ සභව විප දුනහමේ කෙනා. තමන්ගේ කලින් පාඩන්කරගත දේවලොුත් අමතක වෙලා යනවා. ඒවගේම අර නිර්මාණ ශීලීව උත්තරයක් ගන්න පුළුවන් හැකියාව හෙමනැත්තම් කලින් සධ්ජායනා නොකළ දේවල්. වැටහෙනවා කියන ලක්ෂණයයක් අපින් ගිලි හිලා යනවා. එකට උදාහරණයක් පෙන්න්නනවා කෙනෙක් වතුරක් තියෙනවා. ඒ වතුරෙන්. මේ ඇතුළෙ තියෙන දේවල් බලන්න ඕමනාාවත්්‍යයෙන කෙනට ඒ වතුරයට ලස්සනවා ඉන්නවා ඊට පස්සේ සිප්පි කටුතියෙනවා ලස්සන දේවල් හැබැයි ඒකට ඩයිකක්වැටිලනන් කහපාට හරි නිල්පාට හරි රතුපාට හරි ගැඹුර පේන්නේ. ඒවගේ තමයි අපේ හිත මොනාහරයකින් එක ආසාවෙන්න පුළුවන් සමහලට තරහින්. තරහට පෙන්නන්නේ වතුර ගොජදාන වගේ හොඳට උතුරනවා තොට ඇතුළ තියෙන දේවල් පේන්නේ. න ඇත දි මාතයෙන් පෙන්ද පාස්වෙලින් වැහලා එවන ඇතම් විසිරීමෙන් පසු ඇැවීමෙන් වතුර රැලි නගනවා ඇතුළ පේෙන්න්න. එහමන ඇත්තම් සැක සැකේට පෙන්නන්නේ බොර වෙලා ඊට පාසේ අඳුරු වෙලා රැලි නගෙන යැන සැකගේ කියයන ඔය ඔක්කොගම එකතුවක් වගේක. එතවට මෙයින් හිතයටඋනහම අපිට ඇත්ත ඇති හැටියෙන් පේන්නේ. ඉතින් පොතේ දැන් මේ වැඩ සටහ නිවරවිදිත් ඔබ සැකේ ඉතරු කරගෙන ඉන්න නම් මට පුළුවන් වෙයිද දන්න කියලා ඔබ අර ඔබට පතුළ බලන් ඕනේ කියලා පතුළ බලන්න ක්‍රමයක් හොයාගෙනාව. හැබැයි ඔබ ඒකට ඩෛදානෙක එහෙමම කරනවා. අඳුරු කරගන්න එක එහෙම්මම කරනවා. කලඹන එක හෙමම කරනවා. ෑ. මේ හිතට සංසිධේ අවස්ථාවක් දෙන්න හිතේ කලබල අයින් කරන්න. ඒක පුළුවන්. අනාගතයේයෙ දැන් ගොඩක් කල අඩදුකයිෙන් තාම ඒක ඇවිල්ලනෑ. ඒවෙනුවෙන් කරන්න විාග ඇවිල්ලනෑ විභාග වෙනෙන් කරන්න තියනදේ මන්දැන් කරවා ඔබ ඇත්තටම කරවා ගැන් විභාගට සූදානම් වෙනවා. මේ වෙලාවෙත් ඔබ කරන්න විභාගට සූදාන වෙන. අතීතය අත්තැල්ලදාන් අතීත මට පාඩන් කරගන්න මේ කොටස් බැරිවුණ කියලා හිතට ැවිෙන ගති අතාරින්. අත්තැරයට පස්සේ ඔබායත් වර්තමානීන වර්තමානය අපි කරන්න ඕනේ අනාගතය යහපත වෙනෙන් කරන්න ඕනිදේ. අප ඒකට දැන් අපි වැඩපිළිවෙලක් කතා කර වැඩ පිළිවෙ ලබ කරගෙන යනවා. කරගෙන අද්දී හැබැයි ඔබායිත් අර්මී සිහිය කියනෙ එක ගැලවුවොත් එහෙම. සිහ වර්තමාන තියාගන්න හොඳ ක්‍රමියයක් ඔබට ගැලවිලා යනවන්න ඔන්න හුස්ම රැල්ලි සිහෙතියා ගැන්. අපිට කවදාවත් අතීතිං හුස්ම ගන්න බෑ. අනාගතන් හුස්ම ගන්නත් බෑ. උස්ම ගණ්ඩෙන් මේවාර්තමානී. ුස්මට සිහිහතියාගෙන හොඳට හුස්මඩට අද්‍යයා හොඳඒ හුස්මත් එක් සිහතතියාගන්න. හස්සම පල්ලයාහට එද්දි ඒකත් එක් හුසමේ සිහිහතියා ගන්නවා. එතවට සිහිය රැකුණ හමපුති අපිට හිතේ සිතුල්ලි රබව නැතිවවා නිර්මාණ ශීලීභාවය උඩටයෙනවා දැන් අපිට ඇත්තරම තියෙන ප්‍රශ්න තමයි මට පාඩන් කරපු දේවල් මතක නෑ කියන එක ත මතක තියෙනෙකත් උපකාරගන්න පුළුවන් වගේ අපිතුම් අපේ මතගේ කැපෑ සිටිය එක ඩුවයි අනිත්තයටගේ මතක තියන්නේ. ඊට පස්සේන අපට ප්‍රෝන්ට ගන්න තින් අපේ ක්‍රේටවිටිය එක නිර්මාණ ශීලී බව. ඒකට උපකාරන්නේ දැම දේශනාාව තියනනි කලින් මතකතියයාගත්ත ැති දේවලුත් නැත මතක්කර එක. වැටහෙනවාන ඒකට හේතුව නීවරණයන් ගිනි යට නොවීම. නිසයික විශ්වාස කරන්න වා ඔබම මේ අධදක පවස්ථා ඇති බොහෝ එක්ය සෙල් ගාන කදලා උත්තර එන්නන ඒකත් එක්ම හැිහැපින ඊල්ළඟ පිරේඩ්ග පටන් ගත් හමත් තීචට ොරින් පොතයටටිතිගේන ගන හදනවා. ඒ උත්තරන්නේ හැබැ ඔන්න ඉටවලකට සෙල්ලංකල්ලා ආවට පසේ කමතක වෙලා ආවට පස්සේ සෙල්ලංකල්ල හමමායා වෙලා හදදි නිකම් උත්තරේනවාය පුඩ්ඩි දෙයක් වැර දිලතියෙන්. මොකක් හිදද අර පීඩාවෙන් හිත යට වෙලා නැහැ එතවට හෙනම් අපේ හිත නීවරණ වලින් යට නොවී කටයුතු කරන්න තමයි මේ හැම අවස්ථාවක් මොව උපකාර කරගන්න ඕනේ ඔබ ඕලෙවල් මුල්කරගෙන සිහ උපද්ද ගත්ත කියලා හිතන්න ඊට වස ජීවිතය ඕලෙවල් වගේම අපිට අභියෝග වගේ හිතෙන සිදුවම් ගොඩාක් කෙනවා අපේ ජීවිතය ගත්තොත් පුතේ අපි හැමදාම නිකං මේ වීරය අපි වෙලා අපිට කාලෙෙන් කාල්ට් ජීවිතයගෙන චිත්‍රපටිය දුෂ්ට අමාරුවෙන කට එකඒකකායි දෂටියය වෙන්නේ. එතට විභාගත මේ කාල දුෂ්ටය වෙන්න. හැබ අපි හමදාම් අප ජවිතය අපි තමයි වීරය වෙන්නේ. එතකට අපි හැබයි හැම දුෂ්ටය නිසාම පීලාට පත්යෙන් නෙද නැත්තම් අපි දෘෂ්ටයාවගේ දැන එතන අපි සිහි උපදවා ගත්ත. ඉටවසාය ජීවිතය මේ ජයපරාජයකන යුද්ධයෙන් නැතුව සමසිතින් වාසය කරන්න පුලුව. අපි ඒකට තමයි වහන්සේෙන් ව මසන්නස. ටදගත් ැ කියලා හිතන ම න්ක පන් සරසි ටක ප්‍රායි කාරණටයක් කතා කරමු ැන් අපි දැම සෑහන කාලයක් අපේ දරුව ඉන්නේ කොවි සන්ග ්‍යාප යත් ේ හපනේ මවනු පස්බිමක ඩි ි තාක්ෂ හ ම ක ගොඩත්දරුවන්න දවන ිජිටල් ිස්ලේ තමයිකු ගක්දරවන්ගේ ගරෝනය බවට පත්වෙන්නේ එක හරහා තමයි හැමදයම් ආේ ඉලිය ම පැනුනා යාලු හම විදිහක් නහැ ගොඩක්තරුව විනොදශ විදිහයට කරන්නේ ෆිල්ම් එකක් බල එක විඩියෝගේමක් ගහනක බාහිරීෙන් අපිට අපි වෙහෙසට පත්්‍රච්ච පවක් එෙම ලොපෙනවාට මේ මේ ගනදරුව නිසා මේ විශේෂම තතිියන් එක් අපිර ෆෝනණ එක වන්න පුළුවන් ලප්ටප් එකවෙන්න පුුවන්රන ගනඳදරුව නිසා අපේ ඇතුළ ගොඩක් වෙහෙස පත්තුරවා ඇති සාමන්න්‍ය අපිට එක තේර නොටිකක් අඩුයි. මේකරද අප ගොඩක්තර හුර වෙලායිඉන්නේ අපිද ඇතුළුව ඩත්ර හු ලායින්නේ මේකෙන් යම් බලපෑමක් වෙන්න පුළුවන් ද අපේ දරුවන්ට මේ භහ කටයුතු වලදිී අයට හුරලන්න දරුවන්ට පරි දෙන්න පුළොන් ප්‍රදේශම කර පැතිදියම ඔබ ඕනාට වඩා වැඩිපුර ෆෝන් එකට මේ බලුස් ක්‍රීන් කලකෙන අපි මේ දිරියට හුරුුවච්චකම අපේ නිර්මාණ ශිීත්තය අපි ගව නැහැ අපිට උත්තරෙන්නේ නැහැ ඒ වගේ ගැටලු තියනම් ඔබ පොඩ්ඩක් හිතන්න මට මේ මොහොතේම සිුවච්ච දෙයක් මං කියන්න පත්ස්වාමීන් වහන්සේ මීට කලින් අහපු ප්‍රශ්ටයට උත්තර දෙන වෙලේ උන්නහන්සේ ඒ කරුණු ධර්ම කරුණු කියල දුන්න විදිහ පිළිබඳව මම ඒවෙලේ මත්තල වගේ හිටිය මඟ ඒ වලේ මම මත්තල වගේ හිතේතට දැ මට මත්තෙල වගේ ඉන්නකට මොකද වෙන්නේ දැ මම උන්නන්සේ කියප කරුණුත්තක මා හරීම ප්‍රසාධ ජනක හැඟීමකින් ඉන්නේ. ත මට උන්න්නහන්සේ කියෙන කරුණු හරියටම තියරවාද. නෑ. ඇයි අර මත්වීමහින්ද. එතකොට ඒ වගේ තමයි එතකොට දෙැම් මට උන්සේ කේපු කරුණු වලට මහඟා කාසාාවෙන් ආගෙන හිට පිහින්ද. දැම් මට ලොකු වාසියක්ත් වයෙන මේකේ ඉවරුණෙන් පස්ස මට ආයප්පුල ආවර්චනය කරන්න. ආවර්චනය කරමින් නැවති හිතා බලන්න කොහොමද උන්න්නන්සේ කේපු කරුණු සර්ර්ුව කාලී නයි? සරුකල් නෑ වගේම විවාාගට විතරක් නෙවෙයි අන්න හැම අවස්ථාවටම යොදාගන්නඩ පුුවන් කරුණුට එකක් කිවේ. එතවට ඒ කරුණු යොදාග්ඩ පුුවන් දේ පිළිබඳත් මකදන්න ආවර්ශනය කිරීම. මගේ පුති ස්ක්‍රීන් එකවා ඉන්නකොටත් මෙන්න මේකම හිතන්න මේ ස්කීන් එක ඉඳලා ඊට පස්ස යන්න එළියට ආවර්චනය කරන්න ර උපදන්න වන හරකෙක් අපි තනකොර ටික කාලා හරක රෑ එලිවිෙනකල් නැවත වමාරමින් ඒක විනිනවා. මෙන මේ ආවර්ජනය ඔබට ඉතාමත් වැැදකක් ඒේවගේම තමයි මේ නිල් තිරයට හුරු වෙලා ඉන්නවනම් මේක පිළිබඳෝ කියනවා ඔබට කරන්ඩ ඕන වැඩ කීපයක් එකක් තමයි එතේ ගහ කොළවලට පස්ටිකක් දාන්න වතුර ටිකක් දාන්න පෝෂණය ලබා දෙන්න ඊගාවට සෙරෙප්පු නැතුව පොළොවේ ඇවිදින්න සෙරපපු නැතව පොලවෙේ ඇවිදින්න ස්වභාවිකත්වයට මූුණ දෙන්න වනන්සේ අපිට හොඳට තේරුම් කල දුන්න වගේමසිහය පිහිටවාගන්න හිත පිහිටවා ගන්න හුස්ම ගැනීමේ අ්‍යසිත් එක. අර තියෙන දේවල් අපිට මගහරවා ගැනීමේ ශක්තිය තියෙනවා. ඒවාගේම තමයි අරද්දක හොදට ගින්දර වගේ වෙන කල්පත් කරලා මේ ඇස්වල්ට මේ විදිර තියාගන්න. මේ ඇස්වටේ සියල්ල ස්නායු හොඳ ප්‍රබෝධමත්ෙන් මේ විදිර තියාගන්න විතරක් නෙමෙයි. මම ඔබට පුංචි දෙයක්මං කියල දෙන්නම් මේවෙලි. ඔබට පොඩි කරුණක් ඔබ පුතේ මට මේකට චුට්ටක් මට කැමරාව ඕනවෙී මට ටිකක් ළඟටත්ත කරන්න පුළුවන් මක් තියෙනවන ඔයත් මගෙත්තක මේ අභ්‍යාසය කරන්න. මං මේ දේ පෙන්නන්න දන්නේ මොකක් වෙනුවෙන්ද පුතා හිතුවාම මට මේක කරන්න පුළුවන් මට මේක විශ්වාසය එනවා කියලා, ඔබ මේ සිත පිහිටවා අගත් තම ඔබට හම්බෙන ප්‍රතිඵලය දිහ බලන්න. ද ඔයා අධදක තියාගන්නවා වෙන්න මේ විදිහයට බලන්න මේ අත්දක තියාගැෙන ඉන්නකොට මේ අතේ මේ තියෙන ඉරි දෙක මේ බල මේ ඉරි දෙක එක්කම ළඟට එක උ උසින් තියෙන්නේ. මෙහෙම යා අදදක මෙම තිබුණු අත්දක වෙන මේ විදිහයට දැන්කරනවා. මෙතන මේ ඉර එකළඟ තියෙන්නේ ැම් බලන්න ඔබ මෙහෙම කල්ල බට ඔබට පේනවා ඔබේ අත් දෙකේ එක සමාන උස වගේ පෙනුනට නමුත් මේ උසේ චූටි වෙන සත්තියන දැ මේ මොහොතේ මගේ නම් වම්මත ඉස්සිල තියෙනෙ දකුණුවතර බඩා වම්මත සිල තියන්නේ දැම් මම නියෝග කරන මගේ මේ වම්මතට උසවැඩි වෙන්න කියලා මා වචනවලින් නියෝග කරන මගේ වම්මතට උස වැඩුවෙන කරමේ මැජික් නෙමේ මේක බල නෙමේ මේ නිියර්ණෝ පලාස්ටි සිට. නිවරෝ පලාස්ටිසිටි කියලා කියන්නේ ඔබේ වචනත්තකෝ ඔබේ ඔලුුවේ තියෙන ඔබේ ශරීරයට අවශ්‍ය කරන්න ප්‍රතිඵය ලබා දීමේ හැකියාව තිෙන මේ භූත බලයක් නෙමේ මේක මේ වෙන අමනුෂ්‍යක වෙල කරන දැන්නෙමේ ඔබේ සිත කියනද ඔබ වචනවලින් කියනද ඔබ නිවරෝණ අහන විදිය. මේ අතට නියෝග දෙෙන මේ අත දැන් දික් වෙනවා. මේ අත දැන් දික්වෙනවා මන් දැ මේ විදිර මේ අත පිරිමදිමින් මංකෙන මගේ අත දැන් දික්වවෙන්න ඕනනි දකුණු අතර වඩා මේ අත දික්වෙන්නවනි මේ අත දැන්ව උුස වැඩි වෙනවා දැන් මේ අත උසවැඩි වෙනවා මන අයත්තාවක් අත්දක මේ විදින තියගන්න. තියාගෙන දැම් බල්න දැන්මනට මගේ දකුණ අත මගේ වම්මත දැන් ඉසලා ඉස්සල කොට තිබ අත. ත් බරන්න මේ කර ලබරන්න. දැන් ඔබට මේක ආයත් වතාවත් දැන් ඔට මේ ඇත දැන් දික්කරගන්න ඔන්න ඔබ හයත් මේ අතර කියන. මේ අත දැන්දික් වැඩුවෙනවා. මේ අත දැන් වම් අතර වැඩිය දික්වෙනවා. වම් ඇත්තත වැඩිය දික්න කර මේකට හරියට කියන මේ පිරිමදින. ඔවු දැන් පිරිමදින. ඔන්නටස අයත් අත්්දක හරියට මර විදියට තියාගෙන මේක බන්නවට මොකද වෙන්නේ අරාථේ සිලතියෙන. ඔබට බැරිද මගේ පුතේ එහෙවනම් මේ පැයතුන තුළ. උපරෙම ශක්තියෙන් වෙනක් කිසිදේකට සිත යොමු කරවන්නේ නැතුව ලියන්න. මේක පුළුවන්කම හම්බෙන්නේ කොතනද ඔබ විශ්වාසෙන් කතා කරාම මට මේක කරන්න පුළුවන් කියලා. ඒකයි මේ වචනවල තියෙන ශක්තිය. අපි මතුරු නෝ කියලා කියන්නේ තෝකමනේ අපි යමක් ලොකු වාරගානක් කියන දැන්. පුතා ම දකල තියනල් පහුගේ දවසලු ගක් ුබ එක එහෙම ගක් සයචි කරපු දේවා ටෙස්ල තුන්සේ හැටන මේ මේ ක්‍රම මේ සියල්ල පිටිපස්ේ තියෙන්නේ මොකත්ද විශ්වාසය වැඩි කිරීම. එතලින් හැට වෙන කිසි දෙයක් නැ වෙන කිසි මැචික් එකක් නෑ. මගේ පුතේ වාට කොයි වෙලේ හරි මට බෑමං අසරණයි කළ දැනන්න පුුවන්. මට බැෑ ඔබට කවුරරි බණින්ඩ පුළුවන්. මෙන්න මේ වෙලේ ඔබේ ආවේගේ ඔබි ඉමෝෂ එක මේක සියල්ල පාවිච්චි කරන්න. මම මේ බයෙන් සැකෙන් නිදහස් වෙනවා කියලා. ශක්තිමත්යෙන්න්න. ඔබ ශක්තිමත් දෙෙන්න්න. මේ මොහොතේ ශක්තිමත් එෙන්න්න ඔබට පුළුවන්. විශ්වය තෑගි දෙන්නේ සිතිවිල්ලට නෙ මේ ක්‍රියාවට එහින්දා. මේ වැඩසට අහන ඉවරවෙච්ච ගමම්ම දැන් ප්‍රායෝගිකව යෙදෙෙන්ඩ ක්‍රියාවේ දෙන්න. අතීතය ඔබ කරපු විදිහ දැන් වැඩක් නෑ මගපුතේ. ඒකට වඩා මේ දිනාට මේ විනාඩියක් ගානය ඔබ ගෙවන කාලය ඔබට වැඩිපුර වැදගත්යෙන්නේ වඩාත්ම වැදගත්මදේ විභාග වෙලේ ඔබේ සිහිය කොතනද තියෙන්නේ. අංක එක විභාගයක් සමත්වීමේ අංක එක ප්‍රබලම හේතුව ඒ විනාඩි එකසිය අසුවුව තුළ පැතුන තුළ ඒ ඔබටහම්පේ පරික හම්බෙන කරන්න අම්බෙන විනාඩේක සසිසුව හෝ විනාඩේකකිසි විස්සහෝ විනාඩි හැතු ඒ මොහොතේ සිහි උපදවා ගන්නම් මට පුළුවන් කෙන හැඟීමෙන් හිත නිරවුල් පංච නීවර්ණයෙන් ඇත්ත උත්තරලිය න්න ඔබට ශක්තියඔපගාව තියෙනවා දැන් අනික් පදගත්කාරණය තමයිස විභාගය වෙනුවෙන් අපි මොනවාද කරන්නවන් දේවල් ගැන්න අපි විභාග දවසේ විභාගට යද්ද. ියරග ොදවල් ඩක් ස තියන මාස්ක පල වාද නැදකන මට ඔබ උපෙස් ලැිල ඇති ඔබ ඒඋපදදිස්ස නිවාරයෙන් ක්‍රියාම ක වන්නවා සහිට සරගය ොද රැද උප සුබ ැබිලති උපදිස්සන් ක්‍රාත්මක වෙන්න්නවන අප අමර තාත්තර ස දරුවටික නැවත මරක් කරන්න ඕනස මේ දේවල් පිළබඳ හොඳාව දරග කටයු කර න කරම කොවිඩ්ෙල්ල තියෙන්නේ තාමාත වාසනාවකට කොවිඩ වලට ගොදුරක් වෙන්න නෑනෙමගේ පුතේ සිහහි උපදවාගත්වොත් අපිසිහියෙන් ඉන්නවානං අපිට කොවිD් කවදක්ත් තෙන්නේෙත් නෑන මේකම මේකට අද අධරනැති කරන. කැන ඔබේ අතින් යන්න පුළුවන්, හුස්මෙන් යන්න පුළුවන්. තින් මේ දෙකෙන් බැහරවෙඩ තමයි මීටරේදුර ස්ක පලැඳීම මේ අද දෙක හැමතිසම පිරිසුදු කිරීම තියෙන නති මේ සිහිය තියෙන කිසිම කෙනෙකුට සිහය උපදවාගන්න කිසි කෙනෙකුට. විසබීජයට එන්නඩ පුළුවන් කමක්න ෑන ොකදඔ ේ හැම ක්‍රියාවක්ම ඔබ සිහයෙන් කරනවිට ඒකටමතවයි අපි ඇවිල් ලතියන තෙහින්දා විභාකිටත් ෝනි මේ සිහිහනේ පුතාට පුළුවන් පොඩි චක්ලිස්් එකක්. ගෙනනිියන් ඕන දේවල් නොගෙන අන්න ඕන දේවල් පිළිබඳ පොඩි ලයිස්තව කදලතියාගන්න. මොකද මේක නැත්තම් වවිභාගේ දවස් දෙකත්වනාක් කැනට මෙවා යාන්ත්‍රික වෙනවා අර හිතල කරගතිය චුට්ටක් නැතිවෙන යනවා. එහෙන්න බණන්න ඔබ ගෙනියන්න ඕනේ අනිවාර්ම ගෙනිය දේවල් ලෝන වෙඩ ලයිස්තවත්තියාගන්න. ඔබේ හැඳලුම් පත විභාග ප්‍රවේශපත්‍රයේ ඔබට ලියන් අවශ්‍ය කරන පෑ පැන්සල් මකන මේ වගේ දේවල් ඒ වගේ දේවල් ඔබ තියාගන්න ඒවිතරක්නම සහට ඔබ ආපහුුවන්න ඔබ පොදු ප්‍රවාහන ක්‍රමයකින්න්න ඔබට අවශ්‍ය කරන මුදල් මේ දේවල් ඒවගේ ඔබට දැන් දවාලේ යනවනං ඔබට කෑම තියෙන දේවල් මෙන මේ දේවල් පිළිබඳව ලයිස්තක් කදර තියාගන්න. ඒවගේම තමයි ඔබ විභාගේ වෙලේ කිසිද අලුද්ධයක් ගෙනියන්නේ පාම්. අුත්චේර්්න්ඳන්ට අලුත් කලිසං අන්ඳන්න අලුත් සපත් උදාන්න මේ හැම්ම දයකින්ම බැහැරවෙන්ඩ ඔබට පෑනක් පවා විීවාාහකිට අලුතෙන් ගත්තනගේ එක දැන් ඉඳලා පාවිච්චි කරන පෑනක් වෙන්න. ඒ වගේම තමයි මගේ පුතේ ඔය මං දැකලතිෙන හුඟාක් මානසික වශයෙන් දුරුවල මිනිස්සු මේ දේවාරූඩයෙන් එක එක පෑන් එකක තෙල් ජාති එහෙම දේවල් දෙනවා මේ කිස්සිදු දෙයක් ඔබට වශ්‍යනෑ සැබවින්ම පිරිත් පන්. පිරිත් පැන්තරන් ප්‍රබල දෙයක් ඔබට තවත් නෑ ඔබ ඔබට ඉතාමත්ම හොඳම හොඳ අභ්‍යසයක්තම බ මේ පිරිත්කරපු පිරිත් වතුරටක ගෙනියන්න විවාාග වෙලෙත් පාවිච්චි කරන්න මොකද ඔබ දන්නවා ඔබේ මොලයේ සියයට අසූ පහක්මතියන්නේ වතුර. මේ වතුරට පුළුවන් ලොකු ප්‍රබෝධයක් ඇති කරන මේ වතුරට පුලන් හොඳම මුත්තර දෙන්න හොට මතකගේන්න වතුර. අපි කතාකරනදී වතුරට ඇහෙනදේ වතුර වෙනස් කරණමේවා විද්‍යානුකුලොව සනාතකරපු කරුණු. එහින්දා පිරිත්තු වතුර ටිකක් කරගෙනයන් ඔබට වෙන බාහිර කියන කිසි දෙයක් අවශවෙන නැහැ. ඒවගේම තමයි, ඔබට විවාාග වෙලේ විශේෂයෙන්ම අත්තොල්ලෝසුව. මේ අත්තුූල්ලෝසෝ පවා ඩිජිටර් ලොල් ලෝසුවක් නෙමෙයි ඇන ො ගොල්ලෝසක් කටු සහිතවොල්ලෝස මො දෙතට අවම වෙලාවකින් ඔල්ලෝසූ දිහා දැකපු ගමන් ඔබට පුළුවන් ඔබේ මොලේට පුළුවන් ගණනය කරන්න මේ ප්‍රශ්නයට තවකොචර උත්තරලියන් ොද තව කොච්ටර විභාග ලාවතිීන ොද කියෙලතිෙන ශට් එක කලිසම පවා දැන් පාවිච්චි කරන්න දේවල්ම පාවිච්චි කරන්න විවාාගට අලුත් කිසි දෙයක් පාවිච්චි කරන්නේ පා. සවි සවස්සරයි අපිට පොඩි වෙලාක් ගන්න වශ්‍යයි වහන්සේෙන් දැන් ගොඩක් කම්මලට සමහට පේවෙලාව පොඩි පොස්තවිල්ලක් තියන බෝධි පූජාව කරගන්න බැරිවිේද දන්නි පන්සේ ම හසකෙන් පිත් ල ගන්න බැරිවිදන්න හිත ොඩක් කියනට අම තාතන විශෂ හත ලාවලතියන. ආධ්‍යාත්මකටය තුලට මේගම දස්කගේේ විශම ාහගතය නිස්තරින් දස ොඩක්ට පන්ල්ත මනි කරන්දේ වල අපි දැම පවතින තත්ට ඇත්තික මුණ ගේ උපදේශ ම ද ප. අපි විශේෂෙන් තෙරුවනි ආශිරවාදය පිරිත්තිිකඒ වෙනුවම කියන්න හම්බවනික හොඳයි. ඒ වෙනුවෙන් අපි ශ්‍රද්ධහාරෝපවාහිනත් ලක්වරුගුවන් ඉදුලියත් මේ දරුවෝ වෙනුවෙන්මත් බෝධිවන්දනාවක් සූදානන් කරලා තියෙනවා. එදාට අම්මලතාත්තලා දරුවෝත් එක්කම එකතු වෙලා. බෝධිවන්දනාවට සම්බන්ධවෙන්න, අනවශ්‍ය අවධානමක් අරගෙන බෝධිපූජාතියන්න වෙන්න පුළුවන්. ඒවගේ බෝධීන් වහන්සේ ඩංඟට ඔස්ොයාගෙන චෛත්‍යරාජයන් පාන්සලවලට එම අනවශ්‍ය අවධානමක් අරගෙන මේ කාලයන්න එපා. එහම එකතුවන්න මහිදන රජයනු තවසරනෑ උත්සව තියනාව මංගලි උත්සවිතරයිතින්නේ. එතකොට මේ තමන්ට ලඟ බෝධීනාසිනමක් ආරක්ෂිතව පාන්සලට ගිහිල වන්දනා කරගන්න පුළුවන් වන්දනා කරන්න. හොඳට හිතේ හැටියට දරුවත්ක් එකතු වෙලා පිරිත්තිකක් එහහිෙම කියන්න. එතකොට අම ගොඩාක් හොඳයි මේ දවස්සල පුතාට පුරුදු කරන්න උදේහාවස මෝර පිරිත කියන්න. ඒකේ මෝර පිරිත්තේ තියෙනවා. උදේතයන් චක්මාය කරාජා කියල මේ ම මෝරැන් මොනරෙක් වෙලා හිටපු කාල අපි බෝසතන් වහන්සේ දෙව සූරිය දෙවියන්සහි කලා ඊට පස්සේ මේලෝකයේ දුකෙෙන් එතරට වැඩිය සම්මා සම්බුදුරජාන්හන්සලා රහතන් වහන්සේලාටත් ඒ උතුම් ධර්මයටත් වන්දනා කරන එක තමයි. එහි තියෙන්නේ හරි ප තමන්ට මත්තිදින්න පුළුවන් ගොඩාක් ඇත්තෙන්ම සෙත සැලසෙන හිත සංසිඳ වන ඒ කාන්තයම ප්‍රතිඵල ලැබෙන කරලා තේරුන්ගන්න, ප්‍රති්‍යයක්ක්ෂයෙන් තේරුන් ගන්නට පුළුවන් පිරිතක් තමයි මෝර පිරිත කියලා කියන්නේ. තේ නිසා මෝර පිරිත. ජායනා කරන්න එම සමස. සනස්සාපේ වෙලාව නිමාපයගෙනයන්නේ. සාමාන්‍ය පෙළ ගැන අපිට මෙවර විශෂ්‍යය කතා කරන තියන්නේ. ද හග ප ිට සිද ලියන් වන පස්වි මටික් වෙනස් අපි ඉන්න පරිස්සරටික් වෙන ඉස්ස හදවස්සර සමහහිට තත්ව වෙනස් වෙන්න්න පුළුවන් ඒද ගන ිට වන ද ලා ම ප දරම හැමේ දහන ඉන්න පමක් මයි ද තිේන මේ අතරේ සහ දවාන් සවද පශනේ ස පාඩම්ම හැර ති මේක විද ගැටලුවට මහෝදීපුදරුව න්න ඇතේ සමහර වීට කොරන සාදන වෙලාම විදී. වි ගේ හොද සදාන ිලායි දරුවව ඉන්නවාවන්න පුළුවන් රෝධහහින විින්නේ භාගට හොද ද ර ද ලොකු පැතිකී පයක්තියෙන අප කතා කරන්න.සාවසා වශයෙන් අපේ දරුවන්ට මොකද දෙනති උප දේශම ලායි. විශේෂයම පටගන්න කලින්ම පින් අත්ස්වාමීන් වහසේට බෙහිවිම්ම පින්. අ ඒකේන්තිය කොයි විදියටද කළමනාකරණය කර ගනිවි ඒක නිවරදි විදියට යොදවන්න එක කළ මග ඇතින් නොකීවිච්ච දේවල්ටික නැවතත් උන්හසේ මතක් කලදන එකට බෙහහිවිීම පි මගේ පුතේ දැන්වාට මේ විභාගේදී. ඔබ ගාව මේ එන්න පුළමන් නිරන්තරේමැකිීපු වචනතිකත්තිවුණ එකතම බයයි සැකයි කියන එක. අපිට ඊර්ශයාවක් ඇතිවෙන්නේ සියල් ඇතිවෙන්නේ බයසා සැකයා. ග දේවල් මත මේ බයයි සැකයි ආවෑම් පස්සේ අපිට අපේ කාර්සාධනය අපේ ඔළුවෙන් කරන්න පුළුවන් දේ කටයුතු අඩාල වෙනවා බාල වෙනවා කරගන්න බැරි වෙනවා. ඒහින්දත් තමයි ඔබට යෝජනා කරේ භක්තිමත් එන්න කියලා. ඒවගේම තමයි පුතේ අපේ ගියවුරුද්ධ අපිකරපු වැඩසටහන තාපවු් අරගෙන බලන්න. වැඩසටහනේ මේ මා කියන කරුණ තවත් ඉතාමත්ම හොඳින් අප පිගත්ස්ව මන්හස වඩා හොඳින් තේරුම් කල්ල දුන්නා ඒක තමයි ඔබ ගාව තියෙන ලොක්කුම අවිය. මං අවිය කියන වචනය පාවි්චිකර එකන්නේ මේ ඉතාමත්ම ප්‍රබර නිසා. සාමාන්‍ය දෙයක්ටම ඉතාමත්ම ප්‍රබලදී. එකනේ සමහර විට මේක සියල්ලූ දේවල්ොල ආලෝකයට වැඩිය අර ඉරේ ආලෝකයේ වැඩී වගේ. ඉර යාලෝකයේ වැඩීන මේ තිය සියරු ආලෝකයන්ට වඩ අන්න ඒ වගේ. එවන තන් කොයි විදික දුදාරණ ගතත් මේ දැවැන්තමදේ. තමයි විභාග ශක්තිය වැඩි කරගන්න පුළුවන්. විභාගෙට යන ඔබේ සහෝදර සහෝදරියන්ට මෙත් වඩන්න හදවතිම්ම සුභ ප්‍රාර්ථනා කරන්න වාට විභාග පාසෙන්න්න පුළුවන් කියලා. මෙත් සිතිවිලි වලින් තව කෙනෙකුට, ඔබ විභාග ජෑක්‍රහණය ප්‍රාර්ථනා කරන්න ප්‍රාර්ථනා කරන්න ඔබේ හදවත පුදුමාකාර විදිහට වෙනස්වෙන්න පටන්ගන්නම්. අපි දැන් ඉගෙනගෙන තියෙනවා අඟපුතේ හදවත ආශ්‍රිතව නිවරෝණ හතුලි ස්ථාක මොලයක් තියෙනවයි කියලා. මේ ඔළවෙ තියෙන මොලේට අමතරව හදවතේ මොලයක් තියෙනවා. මේ හදවතේ මොලය කෙනෙක හුගේ වුරුදු හය පහළුවස්සේ විද්‍යාත්මක සනථකපු කරුණක්. එතකට පිස්සර කොදක අපි දැනන් හිටියනෑ ඔය කරුණු. එතකොට මේ හදවතේ මොලය ඉතාමත්ම හොඳින් වැඩකරන්නේ මේ ඔළුවේ තියෙන රසානි ත්‍රවය වැඩකරන පටන්ගත්තම. ඔබ මෙත් වඩනවත් තරම්. ඔබ මෛත්‍රීසාගත සිතිවිලි වලින් මෛත්‍රී කරනවත් තරන් ඔළුවට බලපාන තවත් වෙන කිසිදු, සිිත්තාව වේගයක් නැහැ. ඔබේ ඔළුවේ හොඳම කාර්සාධනය ගන්න. එහින්දා මෙත්වඩන්ඩ පුළුවන් ගාක් ශක්තිමත් කෙනෙකුට විතරයි. අන් සියලු දෙනාට මෛත්‍රී කරන්න. ඔවුන්ට හොඳටම විවාාග පාසයවා කියලා ප්‍රාර්ථනා කරන්න. ඔබ කරපුදේ ඔබට උගන්නපු ගුරුවරුන්ට මේ පින් දෙන්න මෙත්වඩන්න. ඔබේ අම්මතාත්තා මොකක් හරී අවවාධයක් දෙන වෙලේ මෛත්‍රී කරන්න මෙත්වඩන්න. ඔබ මේවිීභාගේ ඔබේ ප්‍රශ්නපත්තරේ බලන රික්ෂකවරුන්ට මෙත්තව ඩන්න මේ විවාාග ප්‍රශ්නපත්තරේ ප්‍රශ්නපතර හදල තියෙන කෙනාට මෙත්තවඩන්න ඔබ නිවාරෙන්ම ඔබට යහපතක් වෙනවා මයි විභාග පස්සන්න පුළුවන් බයවෙන්නේ පමග පුතේ විශ්වාසෙන් යන්න ඔබ ඉපිදිලා තියෙන්නේ මේ ජෑ ්‍රහණල බන්න. ස සවසරය මංඟ කලින්ක වගේ බිවිත පරිසරව වල මේ විද්‍යාපී. මංවසාන වශයෙන්ග හන්සේට ගෞර නාතන කනේ හැඳ දෙනාටම ආශිරවාද කරන්න සාම. අපි ඇත්තෙන්ම පන්නත් ද මේ දුවල පුතාල සියලු දෙනාටම හදවතින්ම ආශීරවාද කරනවා. දරුවන්ට අපහසුතා අභියෝග තියෙන කාලයක් වනත් මේ විභාගේයට, දැන් අපි එකතුවෙලා සාකච්ඡා කරපු ඉතාමත් සාධාරණ පුතාලට ක්‍රියාත්ම කරන්න පුළුවන් වැඩපිළිවෙලක් දැනට තියෙනවා. දැන් අපි කතා කරා ඒ වැඩපිළිවෙල මත පිහිටලා. ඉතාමත් හොඳින්. ඉතාමත් හොඳින් ඉතාමත් ඉහලාකාරෙන් විභහග කටයුතුවලින් හොඳින්ම සමත්වෙන්න වාසනාව ලැබින්නේ කියලා එවෙනුවෙන් පුතාල දුවල සියලු දෙනාටම, සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනන්තා ශිර්වාදය සැලසේවා. උතු මිහිරිස්්‍රී සද්ධර්මි අනන්තා ශිර්වාදය සැලසේවා, ආරිය මහා සංගරත්නය අනන්තව ආශිර්වාදය සැලසේවා. ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩවෙසෙන ස්වර්ණමාලී මහසෑ රජාණන් වහන්සේගේ ජීවමාන භහග්‍යවතුන් වහන්සේ බඳු අපට ජෛශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආශිරවාදය සැලසේවා. මිහි පිට ධාතු මන්දිරයක් බඳු මේ සිරිලක් දෙරන පුරා වැඩවසෙන. සියලු ධාතුන් වහන්සේලාගේ අනන් තාශිරවාදය සැලසේවා ඒවගේම, මේලෝකයේ සිල්ගුණදම්පුරණ යම්තා පිරිස්වේදය සියලු දෙනාම් සතුට සිටින් අනුමෝදංකන පිණේ පුුණ්‍ය අනුභාාවය වීවා. විශේෂයෙන්ම ශ්‍රද්ධහ මාධ්‍යජාලය ලක්විරු ගුවන් විදුලිය, ශ්‍රද්ධා සමාජ සත්කාරංශය, නිරන්තරයෙන්ම පැෑ විසිහත්‍රපුරා ධර්මදානයේ සිදුකරමින් නොඒ පින්කම් සිදුකරමින් රැස්වය කරන සියලූම පින් පුතාලදවාලා, සමං අතින් කරපු පිනක් වගේ හිතලා අනුමෝදැන්වෙන් අපිත් ඒ පින කරා කියලා. ඒ පිනිත් අපුණ්‍යාණු භාාවයෙනුත් පුතාලටත්. ඒවගේම පුතාල මේ වෙලායි පිනක් රැස් කරගන්න. මම මේ විභාගේ යම්තාක් උපරිමෙන් සමාත්්‍යයන්න කැමතිද්ද. ඒ වගේ මාත්‍ය එක්ක විභාගේලියන සියලූම්, දෙ මම අදුනෙන් අඳුනන් ඇැතිසිියලු දෙනාමත් ඉතාමත් හොඳින් මේ විභාගගේ පාස්වේවා කෙළ හිතින් හිතලා ඒ පිනත් රැස් කරගන්න ඒ පිනත් පුතාලට පිහිට වෙලා දුවලට පිහිට වෙලා. ඉතාමත් සුවසවි භාග කටයුතු සරර්ුව ප්‍රකාරයෙන් සිද්ධ කරගැන් උසස් ජයක් ලබන්න වාසනාව උදවීවා. සාධ සාධසාද. හන් න ද නවා. ගේ නු ම්පාවෙන් වැඩම කර අපි දරුවන් හ ද තු බද් ශස තු තු ධර්ම ප ත රග වාමී හන්ස ට වාසන ශක්තිය හිර ල ේව ැ මෙ සි දින් ්‍රර්ත්න කරනවා. ගේම සන. ගොඩක්ස් තූතියි අවුරදු ගන්නාවක් අපේ ආරථන කවදත් මගර ශිවතය විඩුවෙන් වෙන්න පුළුවන් සාමාන්‍ය පිළවෙෙන්න්න ලො ස් ලි වන්න ලුවන් සෑම ශ්‍රද්ධහ තක්ෂලා වැඩ රහණකටම සනිවාර්යම අපේ ආරධනා පිළිගෙන සසාහායක වනා අදත් අපේ දර ඉස්සරහනතත් රපවාහිෙන්න පි නරම ගුවන්දල අපි හන දරුව නිස්සවා ගොඩක් ස්තුති වගේ සටත් ගොඩක් පින් අද මේ උප දෙස්ල බාතන්න අලුත්ක් වෙන කරුණු දරුවන්ට කියලා දෙන්න අපත් එ සම්බන්ධ වනාට හිතින් රන්ට ශවා ප ප ස්වා හස මතකර විශේෂ බෝධිබන්දරාව, අපි ත්‍රීතින වදේශ්‍රදදාරූපහෙන් ලකර වේඩියෝස්සේ ට මතක් කරනම් කවදාද. කොයි වෙලාවෙදම මේ බෝධිවන්දනා විකාශයවෙන්න කියෙල අම්මන තාත දරමේ හැමෝමී බෝධිවන්දනාවම සමගින් බොහොම සදහැසිතින් මෙත් සිතින් එක්වන්න කියෙලා පි ඔබටාරදන කරනවා. ඉති අප න ොහේ මට කරට ඕන අදව හ ්‍රහ ක ේ බදන ප්‍රී බෞධික විද්‍යාහසන දශ ශෂ ද ගේ ද ඒ පන්තියාර න මර්තු දහන ම සිකර දයාට දේස්ට අධහපනනායත පාරුව මොරගල ඔන් හසගේ පන්තිතෙක සබන්ධවන්න රලන් . ම SD .ල් ක කියන වෙ බඩ වි රහා ඔබ කතා කරන විසාරධනග අශ්‍යන බිදුව හතය එකයි අටස හතලි යි දහය තිස්සක ඒ වගේම බිදුවයි හතයියකයි තුන් සය පනස් පහයි හැත්ත පහයි පනස් පහ එවගේ සෑම දවසකම විාගවල් විතරක් නවේ සාමාන්‍ය ජීවිතෙත් ඔබට සාර්ථක කරගන්න අවශ්‍ය මඟ පෙන්නීම ලබාදෙනවා අපේ සනත් ගමගේස සනත්සගේ විශේෂ. දෙ ෙම දස ො ලබාගන්න පුල ොේ ල දරතනය හර්සිය තිහයි අසු නවේ හර්සසිය තිහයිසු නමේ අන්කයමතීම පලම් දවස නොම ේ ැලක් දුරක නයක් න ඔ බජීවිත සාර්තකගන වශ ද ගන් නසග කරන්න හරසිය තිහයි අසු නමය අන්කේට. ඒනම් ඔ ද ලැ කියල ප්‍රර්ත් න කරන ෝක දන නොබ ක්තිය ලබෙන්න ල පාත්තන කරනවා දක් න ම කෙන්න මට පත් කනවා ඔබහමද ට න්ස න නම බුද්ධය. මයන් මෙහෙ කලා ප්‍රවීන බෞතිික වි්‍යාහා රසාය විද්‍යාදේශක චාමින්ද දිනුක්්‍ය දෙදස් විසිිතුර ඒලවල් ව ප ආරම්භය මාර්තු දහනම වන සෙකුරාතා උයේ අටට දST අධ්‍යාපන ආයතනය පාලාරුව වනරාගල online de.llk dsp.l youtube චාමිින්ද දිනුෂ්‍ය තුරකතන බින්දුවයි හතයකයි අට සියහත් ලිහයි දායයි තිස්සක බින්දුවයි හතයේකයි කල්සිය පනස් පහහියි හැත්තය පහයි පනස් පහ. විමහ විද්‍යාමද විභාග ජයගෙන ජීවිතය සාර්ථක කරගන්නා රහස් එකින් එක ඔබට කියයා දෙෙන ප්‍රවේ න මානව හැකයා විශේෂකඥ පුහනුකරු සනත් ගමගේ මහතාගේ විශේෂ වැඩසරහනට සවන් දෙෙන්න්න දැන්ම ඩයිලොක්තුරකතනයකින් හරසේ තිහයි අසූනාව අමතන්න පලමුදිනය සම්පූර්ණයෙන් ොමේ